लग तेरने पूर्त कटे यहाँ की राट के नके कुमाक आई बुआन मामा नीतिक जा आमिले कोटे महावत्त सभापति पीपल्स टुमोरो संविधाने अध दावसे अपी मिमाद्य हम तुले मुलीम अवधाने योमुकरण ने कहमति अध मेरठे डैडीले से कथाबाहटे लाखवने में फालकियो विसेन में आंडुओ विसेन हिमनेत्तम में सिलेक्टेड जनाधिपतिवर्या रानिल विक्रमसिंह प्रमुख खंडायम विसेन जनताव मार्दने किरीम प्रमुख परमार्थे करगेन में गेंड उत्साह करन त्रस्त विरोधी पनत संबंधे देंग अपी बलापुरुत्वें हिटिया ए पनत अद दवस वेनकोटात पार्लिमेंटुवट गेनेई कियन कारणाव केसे नमुत एक कवदा कोहोम सिद्ध वुणात මේ වෙනකොට අපි දන්නවා මේ පනත සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවක් ගොඩ නැගිලා තියෙනවා ඒ තුල වැඩි ප්‍රමාණය 99.9% ප්‍රමාණය මේ පනතට සම්බන්ධයෙන් මේ පනත සම්බන්ධයෙන් දක්වන්නේ මේ පනතේ තිබෙන ඉතාමත් අගතිදායී බව සහ මේ හරහා රටේ ජනතාවගේ අයිතිවාසිකම් වලට සිද්ධ වෙන අහිතකර බලපෑම සම්බන්ධයෙන් ඒක පැහැදිලි මේ වෙනකොට මේ පනත හරහා මේ පාලකයින්ට හැකියාව ලැබෙනවා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව මේ රටේ ජනමාධ්‍ය මේ රටේ සමාජ ක්‍රියාකාරකයින් මේ රටේ වෘත්තීය සමිති මේ කියන සියලු දේ මර්ධනය කරන්න ඉතාමත් සරල නියෝගයන් නියමයන් හරහා ඒ සඳහා වූ සුවිශේෂිත ඉතාමත් විකෘතිමය ස්වභාවයේ නියමයන් නියෝග යාන්ත්‍රණයන් ඒ තුල ඇතුළත් කරගෙන තියෙනවා සමස්තයක් විදියට ගත්තම දැන් මේ පනත පිළිබඳව අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ සහ අපේ ස්ථාවරය වෙන්නේ මේ පනත මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් කෙරෙහි ඉතාමත් අහිතකර බලපෑම් වර්තමානයේ අනාගතයේ සිදු කළ හැකි පනතක් වෙන නිසා මේ පනත කිසිසේත්ම මේ රට තුල නීතියක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුයි කියන කාරණාව ඒ සම්බන්ධයෙන් මේ පනත අධිකරණයේ ඉදිරි අභියෝග කිරීමට අවස්ථාව ලැබෙන මුල්ම අවස්ථාවේදීම ඒ සඳහා මැදිහත් වීමට අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම දැන් අපි දකිනවා මේ රටේ ඉතාමත් ආන්දෝලනාත්මක සිද්ධියකුණු මෙරට ඉතාමත් කම්පාවට පත් කළ මෙරටේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයන් වල හිටපු නීතිපති දප්පුල ඩිලිවේරා නීතිපතිවරයා හිටපු තමන්ව ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියේ යම් වාරණ නියෝගයක් ලබාගෙන තියෙනවා කිසිම තර්කයක් නැහැ ඒ සඳහා එතුමන්ට අයිතිය තියෙනවා एक भूम नीत्यानुकूल कारणावा इतनी गियाम अभी दकिन देश बंधु ये मै नम वेनिदा ये अरगल भूमियट सिद्धवेत प्रहारेट अदालव तमंग सेककारुए बवट नमकिरीम तमंगे प्रकाशयक पवाल बागे नीमट एरेव अधिकरनेट गीला तियनवा गरु अभ्याचना अधिकरने विसीन इट अदाल වර්ණන යෝග ලබා දීලා තියෙනවා. ඒක කිසිම තර්කයක් නෑ. ඒක මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට නීතියේ ඉදිරියේ ලබාගත හැකි නෛතික ක්‍රියාමාර්ගයක්. ඒ ගැන අපිට තර්කයක් නෑ. ඒ වගේම අපි දකිනවා සෑම දෙකම හොඳ සහ නරක කියන පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් දප්පුල ඩිලිවේරා හිටමු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම හරහා එතුමා සඳහන් කරලා තිබුණා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පිටුපස විශාර කුමන්ත්‍රණයක් තියෙනවා කියන කාරණාව ඒ හරහා මේ රටට එතුමා දන්න මොකක්ද මේ කතාවට පදනම් වූ කියන කාරණාව අපට දැනගන්න බැරි වෙන විදිහේ යම් තත්වයක් නිර්මාණය වුණත් ඒ හොඳ පැත්ත තමයි මේ රටේ පුරවැසියන්ට දැන් විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට දැන් දොරක් විවෘත වෙලා තියෙනවා අධිකරණයේ ඉදිරියට යන්න ඒ නඩු ක්‍රියාමාර්ගවලට මැදිහත් වෙන්න වින්දිතයන් විදියට ඔවුන්ට ඒ නඩු ක්‍රියාමාර්ගවලට ගිහින් තමන්ගේ
විඳිත භාවය තුල මේ කාරණා අනාවරණය නොවීම තුල තමන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියට යාමේ හැකියාවක් තිබෙනවා මේ වෙනකොටත් විශාල ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම් නීතිඥෝ වශයෙන් අපටත් ලැබෙමින් තියෙනවා අපි හිතනවා ඒ සම්බන්ධ ඒක බොහොම නරක තුල සිදුවෙන හොඳ තත්වයන් කියලා ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ගත්තත් ඔහු ගිහිල්ලා ඒ ආකාරයේ වාර්ණ නියෝගයක් ගන්නකොට අනිත් පැත්තෙන් එදා අරගල භූමිය තුල පහර කෑමට ලක් වුණු තුවාල වුණු රෝහල් ගත වුණු වින්දිතයින්ට අවස්ථාව ලැබෙනවා තමන්ගේ නඩුවේ වින්දිත භාවය තමන්ට සිදුණු ඒ වින්දිත භාවයේ අගතිය පිළිබඳව මේ නඩුව වලට මැදිහත් වෙලා මේ නියෝගය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය අධිකරණයේ ඉදිරියේ දක්වන්න මම හිතනවා මේ අධිකරණයේ ඉදිරියට මේ කාරණාව අරගෙන යෑම මේක CID එක හෝ වෙනත් තැනක තේරෙනවට වඩා තෝරනවට වඩා අධිකරණයේ ඉදිරියේ මේ කාරණාව විවෘත වීම ඉතාමත් හොඳ ප්‍රවේශයක් විදියට අපි දකිනවා එතකොට අපට පුළුවන් මේ රටේ පුරවැසියන් විදියට ඒ සඳහා ඍජුව ඉදිරිපත් වෙලා ඒ අයිතිවාසිකමත් අපේ ආරක්ෂා කරගන්න ඒකින්ද මම හිතනවා මේ ක්‍රියාමාර්ග හරහා ගොඩක් ප්‍රගතිශීලී දේවල් සිද්ධ වේවි කියන එක ඒ වගේම හිටපු නීතිපතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තත් දේශබන්දු තෙන්නකෝන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැහැදිලි ප්‍රමාදයක් තියෙනවා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 4ක් වෙනවා මැයි 9 වෙනිදා සිද්ධියට දැන් අවුරුදු 9ක් අවුරුද්දක් පිරෙන්න බොහොම අත්‍යාසන්නයේ තියෙන්නේ ඒ වෙනකොට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාදයි විමර්ශන ප්‍රමාදයි ඒ ප්‍රමාදයන් තුල ඇත්තටම මේ දේවල් වල යුක්තිය ඊට වීම සඳහා ඍජු බලපෑමක් සිද්ධ වෙනවා ඒ වගේම අපි දකිනවා දැන් මේ වෙනකොට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අර ඩයනා ගමගේ පාස්පෝර්ට් දෙකක් උපැන්න දෙකක් තියාගෙන ඒ නඩුව නඩුකරයට අදාළව සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කාරණාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දක්වලා තියෙනවා අධිකරණ නියෝග අවශ්‍ය වෙන්නේ නැහැ විමර්ශනය තුල පැහැදිලි සාක්ෂි අනාවරණය වෙනවා නම් ඩයනා ගමගේව අත්අඩංගුවට අරන් ඉදිරිපත් කිරීමේ කිසිම බාධාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැහැ කියලා. ඉතින් ඒක හින්දා අපි ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා මේ රටේ අරගලයේදී ගස් ලැබු කෑල්ලක් ආපු අර බෙඩ්ෂීට් එකක් මේ ගෙදර ගෙනිච්චා කියපු එහෙම නැත්තම් ඡායා රූපයකට පෙනී හිටපු මිනිසුන්ව අගුණකොළ පැලැස්සට ගිහිල්ලා කුදලගෙන එන්න තිබුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ විමර්ශනවල තිබුණු උද්‍යෝගිමත්භාවය මේ ප්‍රබලයෝයි කියන දේශපාලඥයෝයි කියන අය වෙනුවෙනුත් පෙන්නන්න කියලා. එහෙම නැත්තම් මේ ප්‍රමාද වෙන්නේ මේ රටේ යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වීම මේ විනාශ වෙන්නේ මේ රටේ නීතියේ පාලනය. මොකද මේ දිහා බලාගෙන ඉන්න සාමාන්‍ය පුරවැසියා හිතනවා මේ රටේ නීතිය තියෙන්නේ සාමාන්‍ය මිනිහට විතරයි බලය නැති මිනිහට විතරයි බලය තියෙන මිනිහට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. ඒක එහෙම වෙන්න බෑ. ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කල් මරමින් තෙපර බාමින් කෙකර ගාමින් අධිකරණවල වටේ කැරකෙන්නේ මේ බලපුරුවන්කාරයන් ඉදිරියේ විතරයි. ඒකින්ද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා දැන් අපි දකිනවා CID එකේ අධ්‍යක්ෂකවරයා ඒ වගේම පොලිස්පතිවරයාව මේ 17 වෙනිදා අධිකරණයට ගෙන්වනවා 9 වෙනිදා සිද්ධියට අදාළව ඇයි දේශබන්දුව සැකකාරයෙක් නොකරේ කියලා කරුණු විමසන්න ඉතින් තමන්ලගේ රාජකාරිය ඉෂ්ට නොකිරීම තුල තමන්ලා දැඩි ලෙස සමාජයේ දෝෂ දර්ශයට ලක් වෙනවා වගේම දැන් තමුන්ලට නෛතික ක්‍රියාමාර්ග වලටත් මූණ දෙන්න වෙලා තියෙනවා අපි කියනවා මේ රටේ ඕනෑම ස්තරයක මේ රටේ ජනතාව වෙනුවෙන් යම් ධූරයක් දරන යම් නිලයක් දරන මිනිසුන්ට වගකීමක් තියෙනවා ඔය රස්සාව හෝ ඔය ධූරය දරන්නේ තමන්ගේ ආමාශය පුරවගන්න විතරක් නෙමෙයි ඔය ධූරය තුල ඔය රාජකාරිය තුල මේ රටට ඉටු විය යුතු සේවාවක් තියෙනවා ඒ සේවාව ඉටු නොවීම තමයි අද මේ රටේ පරිහානිය අද නූගත් වැදගැම්මකට නැති දේශපාලඥයෝ මහා දැවැන්ත චරිත වෙලා තියෙන්නේ මේ නිලධාරීන් තමන්ගේ ධූරේ ගැඹුර වගකීම හිතට අරගෙන කටයුතු නොකිරීම
ඒ නිසයි අද නිලධාරීන් සත පහට වැටිලා තියෙන්නේ. ඒකයි විශ්‍රාම ගියයින් පස්සේ තැන් තැන් වල රස්තියාදුවේ ප්‍රකාශ දෙන්න වෙන්නේ. ඒකයි ධූරය දරනකොට තැන් තැන් වලට ගිහිල්ලා අධිකරණ ඉස්සරහට ගිහිල්ලා මේ වගේ ප්‍රකාශ ලබා දෙන්න වෙන්නේ. තමන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන්ගේ සේවය ඉෂ්ට නොකරන නිසයි. ඒක හින්දා අපි නිලධාරීන්ට කියනවා තමන්ට තරවටු කරනකම් තමන්ට බලපෑම් මෙල්ල වෙනකම් තමන්ට අධිකරණයන් ඉදිරියේ උත්තර දෙන්න වෙනකම් ඇස්කම් පියාගෙන රූකඩ වගේ නැට වෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය කරන්න කියන දේ අපි මේ නිලධාරීන්ට අවධාරණය කරනවා. ඒ වගේම අපි දන්නවා මේ රටේ මොන දෙයක් සම්බන්ධයෙන් වුණත් යුක්තිය සාධාරණත්වය ලාභයට ඉෂ්ට උනේ නැහැ, ලේසියෙන් ඉෂ්ට උනේ නැහැ. මේ රටේ පාස්කු ප්‍රහාරයට අදාළව ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ මේ පාලකයෝ වරින් වර පත් වෙච්ච පාලකයෝ මේවා හොයනවා කියලා පොරොන්දු දිදි හැමදාම කරේ මේවා හංගපු එක. නමුත් අද වෙනකොට අපිට තවත් මේ පාස්කු ප්‍රහාරය සඳහා යුක්තිය ඉල්ලා හඬ නගන කණ්ඩායම් වලට පුද්ගලයින්ට පිරිස් වලට හොඳ හොඳ කොළ එලියක් දකින්න ලැබෙනවා. ඒ තමයි අපි මේ දක්වා කිව්වා අර කාඩිනල් උන්වහන්සේ මැදිහත් වෙලා මේ රටේ අරන් දුන්න ජනාධිපති කොමිෂන් සභාව ඒ ලබා දුන්නු වාර්තාවේ මේ දක්වා එලි නොදක්වපු ඒ ඉතිරි වෙලුම් ටික මේ වෙනකොට අපිට ආරංචි වෙනවා කතෝලික සභාව වෙත බාර දීමට කටයුතු කරනවා කියලා. ඒක බොහොම හොඳ දෙයක් විදියට පාස්කු ප්‍රහාරය අපි දකිනවා. මොකද මතක තියාගන්න ඕන මේ පාස්කු ප්‍රහාරය තුල මේ අපරාධයට සම්බන්ධ පැහැදිලිව හඳුනාගත හැකි කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් තමයි මේ බෝම්බේ අමුඅමුවේ පත්තු කරගෙන මැරිච්ච ඒ පිරිස. ඊළඟට ඉන්නවා මේක වෙන්න ඉඩ හැරලා මේ තමන්ගේ නොසැලකිල්ල මත මේ අපරාධය වෙන්න හැරපු අය. වැදගත්ම පිරිස ඉන්නවා තිරෙන් පිටිපස්සේ ඉඳලා මහ මොළ කාර්යෝ කිව්වත් මොන වැඩ කාර්යෝ කිව්වත් මේක පිටිපස්සේ ඉඳලා මේ අපරාධය දේශපාලනික හෝ වෙනත් අරමුණක් සඳහා කරපු මිනිස්සු. අපේ ඒ වින්දිතයන් ජීවිතවලින් වන්දි ගෙවපු අයට මේ අපරාධ පසුපස යන්න ඔවුන්ගේ මරණයෙන් පස්සේ හැකියාවක් නැහැ. ඒ වගකීම තියෙන ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ඒ සටන් කරපු මිනිස්සුන්ගේ මහන්සියේ ප්‍රතිඵල දැන් මේ වෙනකොට ලැබිලා තියෙනවා. හැබැයි අපි දන්නවා මේ පාලකයෝ මොන දේ කරත් කරන්නේ අතලෙව කන්න නෙමෙයි කියන කාරණාව. ඔය හැම දෙයක් තුලම ඕනම උප්පර වැට්ටියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද දැන් ඔය ලැබුණයි කියන නිකුත් කරයි කියන ඔය වෙලුම් අපිත් ලෑස්ති ඉස්සරහට හොඳට පරිශීලනය කරලා බලන්න. මොකද ඔය වෙලුම් තුල අපි දන්නවා දැනට ආපු පළවෙනි වෙලුමේ සඳහන් වෙන විදියට ප්‍රකාශ 1588ක් තියෙන්න ඕන. ඒ වගේම සාක්ෂිකරුවන් 457කගෙන් සාක්ෂි පිටු 37314ක් සටහන් කරන් තියෙනවා. ඒ වගේම පොත්පත් 206කට වඩා මේ කොමිෂන් සභාව මේ වාර්තාව සකස් කිරීමේදී පරිශීලනය කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම් 2370ක් විතර මේ වෙලුම් අතර මේ කොමිෂන් සභාවේ විමර්ශනයට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි මේක කොච්චර විශාල වුණත් කොච්චර අමාරු වුණත් මේ වටා ඉන්න කණ්ඩායම් අපි හොයලා බලනවා මේ සම්පූර්ණ වார்த்தාවද ආවේ කියන එක. ඒ වගේම අපි හිතනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ යුක්තිය ඉදීමේ ගමන් මගේ ඉතාමත් වැදගත් කරුණු කාරණා ගණනාවක් මේ වාර්තාවන් හරහා එළියට එවි කියලා. අපි ඒ සම්බන්ධයෙන් තවත් අනාගතයේදී එළි වෙන කරුණු එක්ක ජනතාවත් එක්ක ආමන්ත්‍රණය කරමු. මොකද මේ පාස්කු ප්‍රහාරයේ මේ දක්වා වගකිව යුත්තන්ට හෝ වගකීම පැහැරහැරි පුද්ගලයින්ට මොන යම් හෝ දඩුවමක් ලැබුණේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නෙමෙයි, රජයේ මැදිහත් වීමෙන් නෙමෙයි, ඒවා සිවිල් ක්‍රියාකාරිකයින් සිවිල් කණ්ඩායම් වල මැදිහත් වීම හරහා. ඒකින්ද අපි හිතනවා අපිට අවශ්‍යව තිබුණු මේ තොරතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ හරහා තියේවි, මේවා හංගලා තිබ්බේ නැත්තම්. ඒ වගේම අපි දකිනවා දැන් මේ වෙනකොට ප්‍රවෘත්ති වාර්තා පළ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය දෙකට වෙලා වැඩ කෙරෙන්නේ දෙවිදියකට. අපි දකිනවා මේ වෙනකොටත් මේ රටේ සෞඛ්‍ය වලපල්ලට ඇරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය බෙහෙත් වලින් 119ක් නැහැ කියලා
ඊය වෙනකොටත් වාර්තා පළ වෙනවා. එහෙම තියෙන ශල්‍ය කර්ම කරන විවිධ අංශ වහලා දාන වෛද්‍යවරු මේ ශේෂ්ත්‍රය අතහැරලා යන රටේ සෞඛ්‍ය පහසුකම් ටික කඩා වැටලා තියෙන තත්වයක ඉදිරියටපත් වෙන්නේ මොන ඇමතිවරයාද කියලා බලාගෙන තවදුරටත් මේ සෞඛ්‍ය සෞඛ්‍ය ඇතුලේ ඉඳගෙන කනවනක් විනාශ කරනවා නම් ඒ අපරාධය කරන්න එපා කියලා. මොකද මේ රටේ මේ විනාශයට ওই නිලධාරි පැලැන්තිය වගකීතු දායකත්වයක් ලබා දෙන්නා. ඒක මම අමතක කරන්න එපා. මේ රටවල් විනාශ වුණේ දේශපාලඥයෝ හින්දා විතරක් නෙමෙයි. මේ රටවල් විනාශ වුණේ දේශපාලඥයෝ වගේම මේ රටේ නිලධාරි පැලැන්තිය වගේම කොච්චර අසරණයි කිව්වත් මේ රටේ මිනිස්සුත් මේකට වග කියන්න ඕන. ඒක හින්දා නිලධාරි පැලැන්තියට කියනවා අනාගතේ එන ඇමතිවරයා පිළිබඳ හීන දැක දැක අමාත්‍යංශයේ වට්ටන වැඩේ කරන්න එපා. මොකද ඒකෙන් දුක් විඳින්නේ මේ රටේ අහිංසක මිනිස්සු. ඒ වගේම මේ රටේ අපි දකිනවා මේ වෙනකොට පමුණුගම දේවස්ථානයේ පියතුමා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා ඒ පමුණුගම අවට තවමත් මේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඒ හානියට ලක් වෙච්ච අපද්‍රව්‍ය තාම ගබඩා කරලා තියෙනවා. ඒ ගබඩා කරලා තියෙන දේවල් හැමිල්ටන් හැලට ඒක රාශී වීමේ එකතු වීමේ පරිසර විනාශයක් වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ පමුණුගම අවට දීවර ගම්මානවල ජනතාවට හඳුනා ගන්න බැරි විවිධ චර්ම රෝග විවිධ රෝග හැදිලා තියෙනවා කියලා. එතකොට දැන් අපිට පැහැදිලි ඒ විනාශය වෙලා අද මේ වෙනකොනුත් එහි පළ විපාක මේ රටේ මිනිස්සු විඳින්මින් ඉන්නවා. නමුත් ඒ විනාශයේ හානිය සම්බන්ධයෙන් අවමෙන් හෝ ලබාගෙන යෑමට හැකිව තිබුණු ඒ මූල්‍ය හානිය එක සුළුපටු නෑ. ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක් විදියට ඒ අදාළ කමිටුව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න මේ රටේ බලධාරීන් ඇල්මැරුණු ඉතාමත් මන්දගාමී ක්‍රියාමාර්ග ගනිමින් සිටියේ. ඒ වෙනුවට අපි දැක්කා මේ රටේ මෝඩ මුග්ධ කපටි දේශපාලඥයෝ විවිධ මිත්‍යා කතා කියමින් කැස්බෑවෝ ගැන කියමින් මේ කාරණාව විවිධ අතට අරන් ගියා. ඒකේ ආන්දෝලනාත්මකම තැන මේ පහුගිය දවස්වල එන අධිකරණ ඇමතිවරයා මේ එළිය කියනවා යම් පුද්ගලයෙකුගේ නමට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ඇවිල්ලා තියෙනවා. මොකටද මේ පරීක්ෂණ අඩාල කරන්නත් අධිකරණ කටයුතු අඩාල කිරීම සඳහා. හැබැයි අපි අද දකිනවා අද වෙනකොට පාර්ලිමේන්තුව තුල විජේදාස රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තුවේ ඉඳලා කාගේ නමටද මොන ගිණුම් වලටද ආවේ කියන එක මේ කාරණාව කියනවා. අංක 1ට පරිණත දේශපාලඥයෙක් ජේෂ්ඨ නීතිඥයෙක් අපි බලාපොරොත්තු වෙනවා ඔయిత වඩා නිර්භීතකම ඔయిత වඩා කොන්ද විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් ওই පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා උතන ඉඳගෙන වා කියන්නේ නැතුව එළියේ ඉඳලා කියන්න තිබුණා කියලා. මොකද එහෙම කියන්න හැකියාවක් නැහැ. එහෙම කියන්න හැකියාවක් නැති නිසා තමයි අර වගේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ওই වගේ කතා කියන්නේ. හරි කමක් නැහැ. එහෙම හරි දැන්වත් මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් මේ රටේ සිද්ධ වෙන්න ඕන. මේ රටේ පොලිසිය මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒවා තියෙන්නේ මේ දේවල් දැක දැක තව තවත් කල්මරන්න හෝ එහෙම නැත්තම් මේවා යට ගහන්න නෙමෙයි. මොකද මේ රටේ දේශපාලඥයා පාවිච්චි කරන බොහොම ප්‍රසිද්ධ න්‍යායක් තමයි මේ කල්මැරීමේ න්‍යාය. ඒ හරහා හුඟක් දේවල් වල්ලලා දාන්න පුළුවන් කියලා හිතනවා. මොකද දැන් රනිල් වික්‍රමසිංහ එහාට මෙහාට වල්ලලා කල්මරලා දැන් මේ රටේ ඡන්දය තියෙන කතන්දරේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය සම්පූර්ණයෙන්ම ජනතාවට අමතක කරමින් සිටිනවා. මොකද දේශපාලඥයා ඒ ජනතාවගේ දුර්වලකමක් කියලා ඒ දේ හඳුනගෙන තියෙනවා. ඉතින් අපි කියනවා මේ ආරක්ෂක අංශවලට මේ තමුන්ලගේ නිසි විමර්ශනයන් සිදු නොවීම හරහා තමුන්ලා මේ කාරණා අතුපස කිරීම තුළ විනාශ වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත මේ රටේ ජනතාවගේ ජීවිත. ඉතින් ඒවා සම්බන්ධයෙන් වගවීමක් මේ නිලධාරීන්ගේ මේ රටේ ජනතාව බල කර සිටිනවා. ඒ වගේම මේ රටේ තියෙන අභාග්‍යමත්ම දේ තමයි කලින් කලට කාලෙන් කාලෙට ආණ්ඩු මාරු වෙනකොට විවිධ විවිධ ක්‍රියාමාර්ග විවිධ විවිධ වැඩ
කටයුතු විවිධ විවිධ සංකල්ප ගේනවා ඒවා කාලයත් එක්ක හැමමම වැල්ලිලා යනවා දැන් මේ අපි ඊයේ පෙරේදා දැක්කා අර කොරෝනා සමයත් එක්ක අර කන්ටේනර් ටැංකියක් මූලික කරගෙන අර කියු ෂොප් කියලා සංකල්පයක් ගෙනල්ලා රටේ ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා විශාල ධනස්කන්ධයක් ඒ වෙනුවෙන් වෙන් කරලා ඒ වගේ ස්ථාන ඇති කරා නමුත් අද වෙනකොට ඒ දේවල් අත්හැරලා දාලා ඒ සංකල්පය ගේන්නේ බන්දුල ඇමතිවරයා හැබැයි බන්දුල ඇමතිවරයා අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා අදටත් ආණ්ඩුවේ ඉන්නවා අදටත් ඇමති ධූරයක් දරනවා හැබැයි ඒගොල්ලෝ ගෙනාපු සංකල්ප අද වල්බිහි වෙලා කැලෑබි කැලෑවට ගිහිල්ලා විනාශ වෙලා අද මේ රටේ හුඟක් ව්‍යාපෘති වලට වෙලා තියෙන්නේ ඒකයි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිවරයාගෙන් ඇමතිවරයාට මේ සංකල්ප ගේනවා ඒවා ඒ ඇමතිවරු ආණ්ඩුව එක්කම වල්බිහිලා වැහිලා යනවා හැබැයි ඒ සංකල්ප වලට යට කරපු ධනය ඒවා ගොඩනගන්න වැය කරපු ධනය අද අපේ රටේ මිනිස්සු බිලියන ගණන් ත්‍රිලියන ගණන් ණය කඳු වලට යට වෙලා තියෙනවා ඒ නිසා අද අපේ දුව දරුවන්ගේ පොත් ටික නැ අද අපේ රෝගීන්ට බෙහෙත් ටික නැ සල්ලි තිබුණත් ගන්න රටේ සම බෙහෙත් නැ එතකොට අද අපේ අලුතෙන් රැකියා ටික බෙහෙවෙන්නේ නැ රටේ ආර්ථිකය කඩන් වැටිලා මේ ණය ප්‍රශ්නේ හමුවේ මේ රටෙන් ප්‍රසිද්ධ සමාගම් ආයතන මේ රට හකුලගෙන අතෑරලා දාලා යනවා ඒ තැනට පත් වෙලා මේ රටේ ණය ගෙවන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාව ඒකින්ද අපි කියනවා මේ ක්‍රමය වෙනස් විය යුතුයි ඇමතිවරයා හැමදාම සැප විඳගෙන ඉන්නවා ඒ සංකල්ප ඇති කරපු බන්දුල ඇමතිවරයා අදත් ඒ ආණ්ඩුවේ ඉන්නවා වෙනත් ඇමති ධූරයක අද එතුමාවත් අඩුම ගානේ මේ මිනිස්සයවත් අඩුම ගානේ ඒ ගැන හොයලා බලන්නේ මම මේ පටන් ගත්ත මම මේ යට කරපු සල්ලි වලට මොකද වුනේ කියලා ඒක තමයි අද මේ රටේ විනාශය අද මේ රටේ සම්මන්ත්‍රණ ශාලා හදලා තිනවා හම්බන්තොට ඒවල ගන්න දෙයක් නැහැ වෙන දෙයක් නැහැ අද මේ රටේ ක්‍රීඩාංගන සමහර ක්‍රීඩාංගන කැලෑවට අතෑරලා දාලා මේව රටේ මිනිසුන්ගේ සල්ලි ඒකින්ද අපි කියනවා මේ රටේ මේ මාසෙන් මාසෙට දවසින් දවසට වෙනස් වෙන ප්‍රතිපත්තියක් නැති දේශපාලනය මේ රටේ අවසන් කරන්න ඕන කියන කාරණාව තවත් කාරණාවක් මේවා නම් බොහොම සිල්ලර කාරණා නමුත් අපි දැක්කා යම් සමාජ මාධ්‍ය වාර්තා කරනවා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවලු අලුත් ජනාධිපති මන්දිරය එහෙම නැත්තම් ජනාධිපති ලේකම් කාර්යාලයක් පාර්ලිමේන්තුවට හදන්න යනවා කියලා මේ කොළඹ තියෙන දේවල් අතහැරලා දාලා අපි දන්නේ මේක ප්‍රවෘත්තියක් ඒක එහෙමනම් ඒක ඇත්තද නැත්තද කියන එක ආණ්ඩුව මුලින්ම ජනතාවට කියන්න ඕන ඒ වගේම එහෙම දෙයක් හිතලා තියෙනවනම් අපි කියන්නේ මේ වගේ කුප්ප වැඩ කරන්න එපා මේ රටේ මිනිස්සුන්ව උගසට තියලා මේ රටේ සම්පත් ටික උගසට තියලා මේ ගත්ත අන්තිම ඩොලර් ණයක් මේ වගේ ගොබ්බ වැඩවලට මේ වගේ ජනාධිපති මන්දිර වගේ කඳවුරු ගුබ්බෑයන් හදාගෙන ඒවල හැංගිලා ජීවත් වෙන්න හිතන නායකයෝ ගැන ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන අද රටේ අවශ්‍යතාවයේ එහෙම දේවල් නෙමෙයි මෙහෙම යෝජනාවක් ගැන හීනකින් හරි හිතලා තියෙනවනම් අපි කියනවා මේ පාලකෙයින්ට ඒ වගේ දේවල් හිතන්නවත් වටින කාලයක නෙමෙයි ජීවත් වෙන්නේ මොකද මේ රටේ මිනිස්සු ඒ තරම් දුක් විඳින ආර්ථික ප්‍රශ්න වලින් එහෙම ආර්ථික ප්‍රශ්න තියෙන රටක තවත් මාලිගා මන්දිර හදන එකද රට තුල වෙන්න ඕන දැනටම මේ රටේ විවිධ දිස්ත්‍රික්කවල ওই ජනාධිපති මන්දිර මාලිගා හදලා තියෙනවා ඒවයි රටට ඇතිවෙච්ච දෙයක් නෑ ඒකද තවත් මේ වගේ නාස්තිකාර වියදම් නොකළ යුතු ඒකයි අපි නිතරම කියන්නේ මේ පාලකියෝ ගැන අපට විවේචනයක් තියෙනවා කියලා මේ අය තාමවත් හැදිලා නැහැ මේ අය තාමවත් තේරුම් අරගෙන නැහැ මේ රටේ ප්‍රමුඛත්වයේ දිය යුත්තේ මොකක්ද මේ රටේ ප්‍රමුඛ ප්‍රශ්නය මොකක්ද බොරුවට මාධ්‍ය වලට ඇවිල්ලා හරිත ආර්ථික ඇති කරනවා කියයි ආ කෘතිම බුද්ධිය සඳහා බිලියනයක් ආයෝජනය කරනවා කියයි බම්බු කතන්දර කියනවා මිසක් මහ පොළවේ පය ගහලා ඇත්ත ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ පාලකෙයින්ට කිසිම උවමනාවක් නැහැ ඒක හින්දා මේ පාලකෙයින්ට පණිවිඩයක් දෙන්න කැමති සුපුරුදු දේශපාලන ගේමෙන් අයින් වෙන්න ඕන සුපුරුදු දේශපාලන ගේමට තිත තියන්න ඕන ඔය මොන කයි කතන්දර කිව්වත් මහ පොළව හඳුනා ගන්න දේශපාලඥයන්ට හැකි වෙන්න ඕන එහෙම නොවුනොත් නැවත මේ රටේ ජනපිබිදීමක් වලක්වන්න බෑ මේ පාලකෙයින්ට කියන කාරණාව අවධාරණය කරන්න කැමති ස්තුතියි ආයුබෝවන් මම නීතිජ ලිහිණි ප්‍රනාන්දු People's Tomorrow සංවිධානය වෙනුවෙන් අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා
අද දිනේදී මම හිතුවා කතා කරන්න ලංකාවේ මේ දවස්වල වැඩිපුරම කතා වෙන මේ ත්‍රස්තවාදී විරෝධී පනත සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් මහජනතාව දැනුවත් කළ යුතුයි කියලා මම පොඩ්ඩක් කල්පනා කරා. ඒ අනුව මේ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ඉතා දීර්ඝ ලෙස පොඩි විග්‍රහයක් කිරීමට අවශ්‍යයි කියලා හිතුවා. අපි දන්න දෙයක් තමයි 1979 අංක 48 දරන తాවකාලික විධිවිධාන පනතක් හැටියට එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ රටේ ගෙනාවා. ඒතර අවුරුදු 40 ගණනක් මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා මේ ලංකාව තුල හිටපු සිවිල් ක්‍රියාකාරකින් සුළු ජාතිකෙන් අවස්ථා ගණනාවකදී අසාධාරණකම් ගණනාවකට ලක් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විසා විශාල විරෝධතා එල්ල වුණා. අපි දකිනවා අවස්ථා ගණනාවකදී අත්නොමතික ලෙස නීතිඥවරු මාධ්‍යවේදීන් මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා අත්අඩංගුවට අරගෙන කොහොමද අවුරුදු ගණනාවක් සිරබාරේ තබා ගත්තේ කියලා. ඇත්තටම කියන්න කරගඩොට කරුණ තමයි එදා දැන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා යහපාලන ආණ්ඩුවේ ඉන්නකොට 2017 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්නකොට එවකට විදේශ අමතිව හැටියට හිටියේ මංගල සමරවීර මහතා. මේ දෙන්නම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉස්සරහා පිට ගිහිල්ලා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම අතිටුවන ඒ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට පොරොන්දුවක් දෙනවා. මොකද ඒ අවස්ථාවේදී ලංකාවේ GSP Plus කියන මේක නැතිවීමේ තර්ජනයක් තිබ්බා. ඒ තර්ජනයක් හැටියට දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ම ඇතිවෙච්ච ඒ විරෝධතාවයන් හරහා එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධාන ඉස්සරහා පිටම පොරොන්දුවක් දුන්නා. දැන් එතකොට මේ අවස්ථාවේ රටේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහුල් අකුලා දැමීම අහෝසි කිරීම අන්න එවැනි වකවානුවක තමයි ඔබමා ජීවත් වෙන්නේ. එතකොට ඒ වෙනුවෙන් තමයි සිවිල් පුරවැසියන් සුළු ජාතිකෙන් සෑම දෙනෙක් මහන නැගුවේ. නමුත් අද වර්තමානයේ වෙලා තියෙන්නේ මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එහා ගිය මම කියන ක්‍රූර පනතක් ඩ්‍රැකෝනියන් ලෝ එකක් වෙච්ච ත්‍රස්ත විරෝධී පනත දැන් ගෙනල්ලා තියෙනවා කියලා. මේ ත්‍රස්ත විරෝධී පනත හෙට දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි දන්නේ නැහැ මේක ඉදිරිපත් කරයිද නැත්නම් මේක හකුලා ගනීද කියලා. නමුත් මේ අවස්ථාවේ මේ ත්‍රස්ත විරෝධී පනත ඇත්තටම ඉතාම භයංකාර පනතක් හැටියට අපි හඳුන්වනවා. මොකද මේ ත්‍රස්ත විරෝධී පනත හරහා ශ්‍රී ලංකාවේ තියෙන සෑම නීතියක්ම අපරාධ සම්බන්ධ සෑම නීතියක්ම දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නඩු විදාල සංග්‍රහය හදිසි නීතිය එතනින් එහාට ගිහිල්ලා ජනතාව මර්ධනය කිරීමට මේ සෑම සියලු දෙයක්ම එකතු කළා එකට කැටි කළා හදමු පනතක් හැටියට මේ ත්‍රස්ත විරෝධී පනත හඳුන්වන්න පුළුවන්. මේ ත්‍රස්ත විරෝධී පනත ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් ඔබට ගිය පනතක් හැටියට හඳුන්වන්නත් පුළුවන්. මොකද මේ පනත හරහා ජනතාවන ඔබගේයි මගේයි මානව අයිතිවාසිකම් භාෂණයේ ප්‍රකාශනයේ නීති අයිතිය මේ සෑම සියලු දෙයකටම ඍජු ලෙස පහරක් වදිනවා මේ ත්‍රස්තවාදය විත්‍රාස්ත විරෝධී පනතහරා. අපි අහන්න කැමති රටකඩ නීතියක් ගේන්නේ මොකටද? මේ නීතියක් ගේන්නේ අවශ්‍යතාවය මොකද්ද? නීතියක් ගේන්නේ හැම අවස්ථාවකදීම ජනතාව ආරක්ෂා කිරීමට. එතකොට මෙම නීතිය හරහා ජනතාව ආරක්ෂා වෙනවාද? ජනතාවගේ අයිති අපි දකින විදිහට මෙම නීතිය හරහා ජනතාවගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් තවදුරටත් යටපත් වෙලා එතනි අවසානයේදී ඔබගේයි මගේයි ජීවත් වීමේ අයිතියටත් මෙම ත්‍රස්ත විරෝධී පනත මරු පහරක් වෙනවා. එතකොට මේ පනත් මේ ක්‍රූර පනත් මේ තිරස්චීන පනත් ගේන්නේ කාගේ අවශ්‍යතාවයකටද මොකටද? ඔබමම ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් ලංකාව අගාධයට වැටිලා තියෙන අවස්ථාවක. ඒත් අපි දන්නවා ශ්‍රී ලංකාව IMF එක හරහා කොන්දේසි ගණනාවක් හරහා මේ රට පාලනය කිරීමට මේ රටේ සිසුදුසු ප්‍රතිසංස්කරණ කිරීමට තියෙන වකවානුවක තමයි ඔබමම ජීවත් වෙන්නේ. එතකොට මේ වර්තමාන පාලකයෝ මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්නේ ඒ ක්‍රූර පනත් ගේන්නේ මේ රටේ ජනතාවගෙන් හැංගෙන විරෝධතාවයන් යටපත් කරලා ජනතාවගේ හඬ නිශ්ශබ්ද කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ජනතාවගේ අභිමතයට විරුද්ධව කටයුතු කිරීමටද මේ වර්තමාන පාලකයෝ මේ පනත් ගේන්නේ කියලා අපි අහන්න කැමතියි. ජනතාව මර්ධනය කිරීමද ඔබලාගේ අභිප්‍රාය? මර්ධනය කිරීමටද සෑම නීතියක්ම අභිවවා ගිහිලා එක නීතියක් කරා ජනතාව මර්ධනය කිරීමද මෙම ප්‍රස්ත විරෝධී පනත හරහා ඔබේ අරමුණ කියලා අපි ඍජුවම ජනාධිපතිතුමාගෙන් අහන්න කැමතියි. ඇත්තටම ඔබ මම ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක.
ලංකාව කියන්නේ ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ කියලා එකපාරක් හඳුන්වපු රටක්. එතකොට වර්තමාන ජනාධිපතිවරයාත් අපිට කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩි ලෙස අගය කරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට අපි මේ වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතාව එදා හැඳින්නුවා. එදා දින 52 කොන්ස්ටිටියුෂනල් කූ එක වෙලාවේදී මේ රටේ එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි වෙච්ච අවස්ථාවේදී එතුමා වෙනුවෙන් මේ රටේ පාරට බැස්ස ජනතාව කොච්චරක් හිටියද කියලා අපි ඔබතුමාට අහන්න කැමති ඔබතුමාට මතක් කරන්න කැමති ඔබතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති වෙච්ච දවසේ ඔබතුමා වෙනුවෙන් මේ රටේ මිනිසු කීයක් හිටගත්තද එතකොට එහෙව් ජනතාවගේම එදා මේ රටේ ජනතාවට භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය උද්ඝෝෂණ කිරීමේ අයිතිය එදා මේ රටේ ජනතාවට තිබ්බ හින්දා ජනතාව පාරට බැහැලා එදා මහපාර කරපු අරගල හින්දා ලංකාව නැති වෙලා ගිය ඒ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපනය කිරීමට අපිට හැකියාවක් තිබුණා. එදා මේ වගේ ත්‍රස්ත විරෝධී පනත් තිබ්බන රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඒ 52 දින 52 ත්‍රස්ත දින 52 කොන්ස්ටිටියුෂනල් කූ එකෙන් ඔබතුමා එලියට විසි වෙලා යනවා. මොකද එදා මේ වගේ පනත් තිබ්බන මිනිසුන්ගේ පාරට බහින්න වෙන්නේ නැහැ. අපි ඔබතුමාට මතක් කර දෙන්න කැමති ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳපු නායකයෙක්. එහෙව් නායකයෙක්ට අද මේ අරගලය හින්දා බය වෙලා ඔබතුමා මේ ජනාධිපති පුටුවට ආපු හින්දා ඔබතුමා සෑම සියලු දෙයක්ම තියෙන අධිපතියෙක් වගේ ඔටෝක්‍රැට් කෙනෙක් වගේ ඒකාධිපතියෙක් වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවට විරුද්ධව හඬනා ගන්න ඔබතුමා මෙම පානත් ගෙන එක කොතරම් දුරට සදාචාර සම්පන්නද කියලා අපි ඔබතුමාගෙන් ඍජුව මහන්ඳ කැමති. ඒ හින්දා මේ අවස්ථාවේ කියනවා මේ ත්‍රස් මේ අවස්ථාවේ රටකට අවශ්‍ය මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මුලින්ම ඉවත් කිරීම මිස මේ ඊට අභිබවා ගිය මේ ත්‍රස්තවාදය ත්‍රස්ත විරෝධී පනත මේ ඩ්‍රැකෝනියන් ලෝස් ක්‍රූර නීති මේ රටට ගේම නෙවෙයි. මම ගිතා කිටේ කැටියෙන් කියනවා නම් මේ යෝජිත ත්‍රස්ත වාදය වැළැක්වීමේ ත්‍රස්ත විරෝධී පනතේ අංග ටිකක් ඉතා කැටියෙන් කියනවා නම් මේකේ මේ ත්‍රස්ත විරෝධී පනත හරහා නියෝජ්‍ය පොලිස්පති වරෙක්ට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ අවස්ථාව තියෙනවා. එදා රැඳවුම් නියෝගයේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබ්බේ රටේ ආරක්ෂක ඇමතිතුමාට. ආරක්ෂක ඇමතිතුමා කියන්නේ රටේ ජනාධිපතිතුමා. දැන් එතනින් එහාට ගිහලා දැන් නියෝජ්‍ය ප්‍රතිපතිවරුන්ට මේ රටේ රැඳවුම් නියෝග දෙන්න පුළුවන්. එතකොට අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක් මාස 3ක්ම කිසිම දෙයක් නැතුව රඳවා තබා ගන්න පුළුවන්. අපි මේ රටේ දන්න ඔබමා දන්න දෙයක් තමයි මේ රටේ නියෝජ්‍ය පොලිස්පතිවරු 60කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ 60 දෙනාටම මේ බලය දුන්නම මේ රටේ ජනතාවන ඔබමාව අත්අඩංගුවට අරගෙන ඒගොල්ලෝ දණ්ඩ නීති සංග්‍රහය නැතුව ඒගොල්ලන්ට හිතුනොත් මේ මිනිසුන්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළෙන් ඇතුළට දාන්න ඕන කියලා මිනිසුන්ව ඇතුළට දාලා මාස 3ක් යනකම්වත් දීතිඥ නියෝජනයක්වත් නැහැ රැඳවුම් නියෝග දාලා ඇතුළට කරලා තියන්න පුළුවන් කොහෙද ඔබේ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මොකද වෙන්නේ කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි එතනින් යට ගිහිල්ලා ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උසාවි මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝග ලබා ගැනීමට පුද්ගල රැස්වීම වැළැක්වීමේ නියෝග ලබා ගැනීමට රැස්වීම පැවැත්වීම මහජන රැලි පැවැත්වීම සාදා වෙනත් ඕනෑම නම්කරන ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නියෝග ලබා දීමට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට බලය එනවා. එතකොට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට නීති සැකසීමේ බලයත් මේ හරහා දෙනවා. කොහෙ තියෙන නීතියක්ද? එතනින් එහාට ගිහිල්ලා පොලිසියට ඕනෑම චංචල දේපල දින 3ක කාලයක් රාජ්‍ය සන්තක කිරීමට සහ මහේස්ත්‍රාත්වරයෙකු වෙත අදාළ ඉල්ලීම් ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීම එවැනි දේපලක් දින 90ක් දක්වා රාජ්‍ය සන්තක කිරීමේ හැකියාව තියෙනවා. මොන නීතිද මේවා? පොලිසියට අපි දන්න දෙයක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා කොපමණ ප්‍රමාණයක් පොලිසිය මේ රටේ නීතිය අවභාවිතා කරාද කියලා. පොලිසියට මෙම පනත හරහා ත්‍රස්ත විරෝධී පනත හරහා අත්නෝමතික බලයක් ලබා දෙනවා. පොලිසිය තියෙන බලය මෙතනින් එහාට වැඩි කළ දිනවා. එතකොට නීතිය සාමය ගරු කරන ඔබමගේ අයිතියට අපේ යුක්තියට මේ පොලිසියට මෙවැනි බලතල ලබා දුන්නම මොකද වෙන්නේ කියලා අහන්න කැමති. එතකොට එදා මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපත් මහේස්ත්‍රාත්වරයෙකුට පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්නවාද වැළැක්වීමේ පනත හරහා ඒ පුද්ගලයාගේ අත්අඩංගුවට ගන්න ස්ථානය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ ත්‍රස්ත විරෝධී පනත හරහා ඒකත් ඇති කළා දිනවා. මොකද්ද මේක? එතකොට අපි දන්නවා මිනිස්සෙක් අත්අඩංගුවට ගත්තම ඒ පුද්ගලයා
අධිකරණ අධීක්ෂණ යටතේ තියේ ඉන්නේ ඒ පුද්ගලයාගේ ආරක්ෂාව බලා ගැනීමට අධිකරණය සහ පොලිසිය මේ සෑම සියලු දෙයක්ම වගකීම තියෙනවා නමුත් මේ ත්‍රස්ත විරෝධී පනතහරා අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක්ට ඒ මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරාට ඒ මහේස්ත්‍රාත්වරයාට මේ මේ පුද්ගලයා සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් මේ ත්‍රස්ත විරෝධී පනතහරා හැකියාවක් නැහැ එතකොට ජනතාවන ඔබගේ මගේ ආරක්ෂාව සම්පූර්ණ පොලිසිය යටතට පත් වෙනවා අපි දන්නා වර්තමානයේ ලංකාවේ පොලිසිය කියන්නේ මොකද්ද දේශබන්දු තෙන්නකොන්න ගැන කතා කරලා වැඩක් නැහැ අද ඒගොල්ලෝ මේ අරගලය සම්බන්ධයෙන් අපි දන්නවා අපි සමාජ මාධ්‍ය ජාල හරහා සහ මාධ්‍ය හරහා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ඔබට මට පෙනිලා තියෙනවා නමුත් ඔවුන් නීති අභිබවා කටයුතු කරනවා එවැනි පොලිසිය අද මේ අද මිනිසුම කියනවා පොලිසිය කොතරම් දුරට දේශපාලනීකරණය වෙලාද කියලා එවැනි අවස්ථාවක මේ ත්‍රස්ත විරෝධී පනතහරහා මෙවැනි අතනොමතක බලයක් පොලිසියට ලබා දීම කොච්චර සාධාරණද කියලා අපි අහන්න කැමති එතනින් එහාට කියලා මේකේ තියෙන තව භයානක දෙයක් තමයි ජනාධිපතිතුමාට ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ හැකියාව තියෙනවා විවිධ ආකාර මගින් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සඳහා වාරණ නියෝග පැනවීමේ අවස්ථාව ජනාධිපතිතුමාට තියෙනවා පැය 24ක් දක්වා ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපතිවරයාට බලය හිමි වන අතර ඒ ඕනෑම වාර ගණනාවක් පැවැත්වීමට හැකියාව තියෙනවා ඒතර ඉමර්ජන්සි ලෝ එකක් ජනාධිපතිතුමාගේ යටතට වෙන්නේ එතකොට ඕනෑම කලාපයක් තහනම් කලාපයක් ලෙස පැවැත්ව කිරීමට ජනාධිපතිතුමාට අවස්ථාව දෙනවා එතකොට ජනාධිපතිතුමා අපි දන්නවා මේ රටේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය මේ අංග තුනක් තියෙනවා එතකොට මේ තුන සංවරණ සතුලන යටතේ එක එක්කෙනාට එක එක ආයතන සම්බන්ධව කටයුතු කරන්න. ඒතර ජනාධිපතිතුමා මේ අවස්ථාවේ අධිකරණයේ කටයුතු ක්‍රියා කිරීමටත් එතුමාට මේ හරහා හැකියාව දෙනවා. කොහෙද ඔබගේ මගේ ප්‍රජාතන්ත්‍රවාදය? ඔබේ මගේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව මෙම ත්‍රස්ත විරෝධී පනතහරා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. තව දෙයක්. එතනින් එහාට ගිහිල්ලා කවුද ත්‍රස්තවාදී? හෙට වෙනකොට මේ ත්‍රස්ත විරෝධී පනත සම්මත වුණොත් මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන මෙවැනි නීතිඥවරු අපි වගේ අය ත්‍රස්තවාදීන් හැටියට හංවඩු ගහන්න පුළුවන් අපිට ඔබට මට ඇවිල්ලා ඔබ දැනුවත් කිරීමට මෙහෙම මාධ්‍ය සාකච්ඡා කරන්න බෑ අපේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මේ සෑම සියලු දෙයක්ම යටපත් වෙනවා එතකොට මේ රටේ අසාධාරණයට විරුද්ධව නැගී සිටින හැම සිවිල් පුරවැසියෙක්ම ත්‍රස්තවාදියෙක් ලෙස නම් කිරීමට මෙම ත්‍රස්ත විරෝධී පනත හරහා හැකියාවක් තියෙනවා රාජ්‍ය ක්‍රියාකාරකම් වලට එරෙහිව උද්ඝෝෂණය කරන්නන් රාජ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම නිසා ආරක්ෂාව වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නන් දැන් අපි දන්න දෙයක් තමයි මේ රටේ ලාභ ලබන ව්‍යාපාර විකුණනවා එතනින් එහාට ගිහිල්ලා විවිධ කප්පාදුකම් කිරීම කරනවා ඉතින් ලංකාවේ එතකොට මූලික අයිතිවාසිකම් වැළැක්වීම් සිදු වෙනවා පරිසර දූෂණ වගේ දේවල් සිදු වෙනවා සමාජ ආරක්ෂාවක් නොමැති අවස්ථා සිදු වෙනවා ඉතින් මේ හැම දෙයකටම මේ අසාධාරණයකට වෙච්ච අවස්ථාවකදී පාරට වහින හැමෝම ත්‍රස්තවාදීන් හැටියට හඳුන්වනවා එදා රතුපස්වල සිද්ධීන් වතුර ඉල්ලන නැතුව පාරට බැස්ස මිනිස්සු ඒ මිනිස්සුත් හැටානි දවෙනකොට ත්‍රස්තවාදීන් මේ ත්‍රස්තවාදී විරෝධී පනතහරහා අරගලකාරයොත් ඔක්කොමලව ත්‍රස්තවාදී වෙනවා හැම මිනිහෙක්ම අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගෙන ගුරුවරු පඩි වැඩි වෙලා ඉල්ලන ඉල්ලන පඩි දෙන්නතුකොට පාරට බහින ගුරුවරු ඒගොල්ලන්ගත් ත්‍රස්තවාදීන් කරයි අපිට අසාධාරණයක් වුණාම අපි පාරට බැහිලා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගනකොට අපි ත්‍රස්තවාදීන් වෙනවා එතකොට මේ රටේ සෑම සිවිල් පුරවැසියෙක්ම ත්‍රස්තවාදීය කිරීම තමයි මේ ත්‍රස්තව විරෝධී පනතේ ආරමුණ එතනින් යාට ගිහිල්ලා ඔබේ මගේ ව්‍යවස්ථාපිත නිදහස ජීවත් වීමට අවශ්‍ය වැටුමක් ලබා නොදුන්නොත් ඒ වෙනුවෙන් අරගල කිරීම මේ සෑම සියලු දෙයක්ම වැඩුවෙන් හඩනගෙන පුද්ගලයෝ ත්‍රස්තවාදීන් වෙනවා එතනින් එහාට ගිහිල්ලා මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය පරිහරණය කරන්න බ්ලොගර්ස්ලා යූටියුබර්ස්ලා කලාකරුවන් අසාධාරණය වෙනුවෙන් හඩනගෙන සියලුම පුද්ගලයන් ත්‍රස්තවාදීන් හැටියට නම් කිරීමට මෙම ත්‍රස්ත විරෝධී පනත හරහා කටයුතු කළා දිනවා එතනින් යට ගිහිල්ලා භයානකම දේ ත්‍රස්තවාදය කියන දෙයට හරි නිර්වචනයක් දීලා නැහැ. ඉතා පුළුල් නිර්වචනයක් දීලා තිනෝ. දේපල හානි කිරීම, සොරකම් කිරීම, පහර දීම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාමාන්‍ය අපරාධ වරදක් ලෙස සැලකෙන ක්‍රියාවනොත් ත්‍රස්තවාදී ක්‍රියාවන් හැටියට. භාෂණයේ නිදහස, එක්රැස්වීමේ නිදහස, ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම සපවා ත්‍රස්තවාදය හැටියට හඳුන්වනවා. රජයට විරුද්ධව හඬ නැගීමත් ත්‍රස්තවාදයක්. ඇත්තටම මට කියන්න අවශ්‍ය මේකයි. ඔබ දන්නවනම් ඔබ මේ පනත අධ්‍යයනය කරා නම් මේ කියපු කරුණු අහගෙන හිටියා නම් ත්‍රස්තවාදය ත්‍රස්ත විරෝධී පනත කොච්චර භයානකද කියලා ඔබට හැඟියන්න ඕනේ ජනතාව වන ඔබේ මගේ වගකීම මේ පාලකයන් විසින් ගේන මේ අත්නෝමතික පනත් වලට විරුද්ධව නැගී සිටීම මේ පනත් අවශ්‍ය බියගුළු පාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවගේ අයිතිවාසිකම් ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක රටක් පාලනය කිරීමේ දක්ෂතාවයක් තියෙන
ජනාධිපතිතුමෙක්ට ඇමතිවරයෙක්ට මේ වගේ පනත් ඕනේ නැහැ මේ වගේ පනත් ඕනේ නිවට නායකයන්ට හැංගිලා ඉන්න මේ ජනාධිපතිතුමා ඒ වගේ පුද්ගලයෙක්ද කියලා අපි හාරන්න කැමති මේ වගේ පනත් හාර පනත් අවශ්‍ය ඒ පනත් අස්සේ හැංගෙන්න ඇයි එතුමන්ලා දන්නවා එතුමන්ලා ව්‍යවස්ථාව අනුකූල පත් වෙලා නැහැ අද පාර්ලිමේන්තු 134ක් තමයි පත් කළා තියෙන්නේ ජනතාවගේ ජනමතයක් නැහැ දිගටම බලේ ඉන්න බලාපොරොත්තු වෙරිදි හොඳින් හෝ නරකින් හෝ ජනතාවගේ හඬ යටපත් කරලා තමයි බාලනය තිය ලබා තියාගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසායි මේ වගේ ක්‍රූර පනත් අවශ්‍ය වෙලා තියෙන්නේ ඉතින් අපි කියනවා මේ පනත පරාජය කළ යුතුයි මේ පනත පරාජය කරන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයට විතරක් බෑ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට විතරක් බෑ නීතිඥවරුන්ට විතරක් බෑ ජනතාව ඔබ පාරට බහින්න මේ වැනි පනත් හරහා ඔබගේ මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන එය බියගුළු පාලකයන්ට විරුද්ධව නැගී සිටින්න බය වෙන්න එපා පාලකිය මතක තියාගන්න ඕනේ මේ පනත් ගේන්නේ ඒගොල්ලන්ගේ කාලෙට නෙවෙයි මේ පනත් ගේන පුද්ගලයන් හෙට දිනේදී ඔවුන් විපක්ෂයට ගියාම අද මේ පනත් වලට ආණ්ඩුවේ අත උසර හෙන්චයියන්ට ඇමතිවරුන්ට අපි කියන්න කැමති ඕගොල්ලෝ අද මේ පනත් වලට අත උසන්න ඊළඟ පාර ඕගොල්ලෝ විපක්ෂයට ගියාම මේ පනත් වලින් ඕගොල්ලන්ටම වෙන ආදිනව දැනගන්න කියලා අපි කිල්ලීමක් කරන්න කැමති ඔය පාර්ලිමේන්තුවේ ඉන්න නීතිඥවරුන්ට කොන්දක් තියනවනම් මේ පනත කියවන්න කියලා ඔබ නීතිඥ වෘත්තිය හරහා දියුරුවක් දුන්නා නම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් විරුද්ධත්වය පල කරන ත්‍රස්ත විරෝධී පනත ගැන හැම කෙනෙක්ම දැඩි විරුද්ධත්වයක් දක්වලා තියෙනවා. අපි දැක්කා කාඩිනල් හිමිපාණන් වගේම ත්‍රෛනිකායක මහානායක හිමිපාණන්වරු පවා මේ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් තමන්ගේ දැඩි මතය පළ කිරීමක් කරලා තිබ්බා. එය යම් සංශෝධනයකට ලක් යුතුයි කියලා තිබ්බා. ඊට අමතරව දැන් මේ පනත ගේන විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා දැන් අර පක්ෂ මාරු කෙරෙල්ලයි ඔක්කොමත් එක්ක දැන් මට නම් තාම අප්සෙට් එකක් තියෙනවා සැකයක් තියෙනවා දැන් කොයි පක්ෂද කියලා කියන්නේ. දැන් මම හිතනවා එයා පොදු පෙරමුණේ වෙන්නේ නැති කියලා. මද රටේ මිනිස්සුන්ට එහෙම පොඩි අවුලක් ඇති. හැබැයි අපි හිතමු දැන් පොදු පෙරමුණේ කියලා. දැන් විජේදාස රාජපක්ෂ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. දැන් ඇමතිවරයෙක් හැටියට මේ ආණ්ඩුව නියෝජනය කරනවා. එතකොට ඒ විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා නියෝජනය කරන පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා ඇවිල්ලා කියනවා අපි නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත්වලට එකඟ වෙන්නේ නැහැ. අපිනම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උරුම කරලා දීලා තියෙන ඒ මූලික අයිතිවාසිකම් කප්පාදු කරන ජනතාව මර්ධනය කරන අනපනත් වලට අපි එකඟ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒත් එක්කම විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා නියෝජනය කරන කඳවුරේම ඉන්න වර්තමාන විදේශ අමාත්‍ය හිටපු අධිකරණ අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයාත් කියනවා මේ පනත ඇතුලේ දැවැන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අතිශය භයානක වගන්ති තියෙනවා ඒ නිසා ඒ වගේ පනතක් ගේන එක නම් සුදුසු වැඩක් නෙමෙයි කියලා. දැන් මේ විදියට ගත්තාම අපි දැක්කා එතකොට විජේදාස රාජපක්ෂ පොදු පෙරමුණේ නම්
ඒ පොදු පෙරමුණ නියෝජනය කරන කඳවුරේ ඉන්න ඒ බලකනුත් ඇවිල්ලා කියනවා මේ වැඩේ නම් අපි එකඟ වෙන්නේ නෑ මේක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි කියලා. දැන් කවුද මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්න ඕනේ කියලා මේ වෙනකොට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ ත්‍රස්ත විරෝධී පනතට ආවද? මං කියන්නේ විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාට අමතර එක්කෙනෙක් තමයි වජිර අබේවර්ධන. දැන් වජිර අබේවර්ධන කියන්නේ ඡන්දකින් ආපු මිනිස්සෙක්. වජිර අබේවර්ධන කියලා කියන්නේ ජනතාව ඡන්දේ දීලා තමන්ගේ නියෝජිතයෙක් හැටියට පත් කරගත්ත මිනිස්සෙක්. වජිර අබේවර්ධන කියලා කියන්නේ එතකොට ජනමතයක් සහිත කෙනෙක්ද? නැහැ. එයාට එහෙම එකක් නැහැ. එයා ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට මේ ව්‍යවස්ථාව තුල තිබිච්ච සිදුරකින් රිංගලා පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් එක්ක ඔලු ගෙඩිසෙල්ලමක් කරලා ඒකට හරියන්නේ උන්ට වරප්‍රසාද වරදාන අතයට විශාල ප්‍රමාණයක් දීලා. අපිට මේ කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුළේම අනන්ත අප්‍රමාණ වේගණ කියලා තියෙනවා. එහෙම වෙච්ච ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච හින්දා ඒ පින් මන්ත්‍රීකමට පත් වෙච්ච පින් මන්ත්‍රීවරයා. එතකොට ඒ පින් මන්ත්‍රී වජිර අබේවර්ධන මහා ලොකුවට කියනවා මේ ත්‍රස්තවාදී වළක්වන්න නෙයි රට යහපත් කරගන්න. දැන් අපි අහන්නේ රට යහපත් කරන්න කවුද උඹලට බලයක් දුන්නේ? දැන් උඹලට බලයක් නැහැ. දැන් උඹලට ජන වරමක් නැහැ. දැන් අඩුතරම ඡන්දේ දීපු මිනිස්සු කිව්වද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මාර අප්සෙට් එකක් තියෙනවා. දැන් එන අවුල අවුල් ජාලය මේක ප්‍රජාතන්ත්‍රවාදය තුල ගෙනියන්න නම් මෙහෙම තුච්ච ම්ලේච්ඡ අසිකිත ජඩපණතක් ගන්න කියලා කිව්වද? නැහැ. හැබැයි වජිර අබේවර්ධනය හිතනවා උන්ට රැකෙන්න පුළුවන් වෙන්නේ මේ උන්ගේ පින් මන්ත්‍රීකම් වලට අභියෝගයක් වෙන මේ රට තව කාබාසිනිය කරන උන්ගේ වැඩපිළිවෙලට විරුද්ධ වෙන මේ වෘත්තීය සමිති උද්ඝෝෂකයෝ විරෝධතාකරුවෝ මාධ්‍ය ආයතන මර්ධනය කරත් විතරයි කියන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා රංග බණ්ඩාර. දැන් ඒ උන්නේ කවුද? ඒ උන්නේ නිකම් නිකම් එක්සත් ජාතික පක්ෂේ මහලේකම් විතරයි. මං කියන්නේ පිළටපත් වෙච්ච මහලේකම් කෙනෙක්. ඇයි? එක්සත් ජාතික පක්ෂයේ හිටපු දෙවැන්තයෝ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෝ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු වැඩෝ, එක්සත් ජාතික පක්ෂයේ කඩාගෙන ගිහිල්ලා සමගි ජන බලවේගය හදාගත්තට පස්සේ ඉතිරි වෙච්ච රොඩ්ඩ අන්න ඒ රොඩ්ඩෙන් ආපු එකෙක් තමයි ඔය අපි කතා කරන රංගෙ බණ්ඩාර කියලා කියන්නේ. දැන් ඒ තුත්තිරිග හිතන් ඉන්නවා ඌ දෙවන්ත මාර්ගහක් කියලා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එහෙව් එකා කියනවා මේ වගේ එන්න ඕනේ. මේ වගේ පණක් තියෙන්න ඕනේ මේක පාලනය කරන්න. ඔන්න ඔහොමයි දැන් වෙලා තියෙන්නේ. දැන් අපේ අතීත මිත්‍රේ එයයි කියනවා අකිල විරාජ් කාර්යවසන. එයා කියනවා ජනාධිපතිවරයා මේ පණක් ගේන්නේ මේ රටට හිතකර පණක් ගේනවා. රටේ යහපතටලු මේ පණක් ගේන්නේ. අපි අහනවා අකිලගේ ඔයත් නීතිඥවරයෙක්නේ. ඔයත් නීතිඥවරයෙක් විදිහට දියුරු දීපු තැනැත්තෙක්නේ. දැන් එතකොට ඔයා මේ පණත කියවුවා. ඔයාට දැනුන් නැද්ද අර එක්සත් ජාතික පක්ෂය ජන පාදයාත්‍රා කරපු කාලේ නේ? ඒ මහා දැවැන්ත පාගමන් සංවිධානය කරපු කාලේ. ඔයාට මතක නම් මේ බොරැල්ල ඉඳලා මරදාන අතර වෙඩි තිබ්බ කාලේ. ඔයාට මතක් කරලා දෙන්න ඕනේ ඉතිහාසය. මොකද ඒ ඉතිහාසය අපිත් පංගුකාරයෝ හින්දා. ඒ හින්දා එහෙම වෙඩි තියලා එක්සත් ජාතික පාක්ෂිකව මැරිච්ච කාලේ මේ වගේ අමන පණක් තිබ්බනම් ඔයා හිතනවද ওই වගේ පාගමන් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළවල් විරෝධතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා? අපි කියන්නේ අකිල අපිට වඩා හොඳට පුළුවන් නේ ඔයාට රනිල් වික්‍රමසිංහට මේ කතාව කියන්න. ඔයාට අපිට වඩා සමීපයිනේ. ඒ නිසා ඔයා මේ කතාව කියන්න රනිල් වික්‍රමසිංහට ගිහිල්ලා. මොකද්ද ඔයා කියන්නේ? රටට හිත කරයි නම් සර්, රට ගැන ආදරෙයි නම් සර්, ගිහිල්ලා මේ රට හොරා කාපුන් අපි අල්ලමු.
මේ රටේ හොරා කපු ධනය මේ රටට ගේමු මේ රටෙන් පිටට යවපු පැන්ඩෝරා පේපර්ස් පැනමා පේපර්ස් වල තියෙන සල්ලි අපි මේ රටට ගේමු අනේ සර් අපි එහෙම කරමු ඒත් එක්කම කියන්න ඕනේ මොනවද අර සුදුළුණු වංචාව සීනි වංචාව වැට් වංචාව ඒ බදු වංචාව වලින් මේ රටට අහිමි වෙච්ච බිලියන ගාණක් මුදල සල්ලි සර් අපි කොහොම හරි ගේමු ඒ විතරක් නෙමෙයි සර් අර මහ බැංකුව කඩපු සල්ලි ටිකත් අපි කොහොම හරි ගේමු දැන් ඒක තමයි ඔයගොල්ලෝ කියන්න ඕනේ වැඩේ හැබැයි ඔයගොල්ලන්ට ඒක කියන්න බෑ ඔයගොල්ලෝ ඒක කියන්නේ නැහැ ඔයගොල්ලෝ මේ රටට බයිලකකා ඉන්නවා මේ වගේ තුප්පහයි පණක් ගනල්ලා මේ වගේ අමන පණක් ගනල්ලා එව්වා ඔයගොල්ලෝ සුදුහුණු ගන්න හදනවා මේක රටේ යහපත වෙනුවෙන් ගේන එකක් කියන ඒ නිසා අපි කියනවා ඔයාලගේ බයිල කතන්දර දැන් වහම නවත්ත ගන්න කාලය ඇවිල්ලා තියෙනවා බයිල කතන්දර නවත්ත ගන්න කාලය ඇවිල්ලා තියෙනවා ඒත් එක්කම මේ ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත ගෙනල්ලා ඔගොල්ලෝ මොනවද අපේක්ෂා කරන්නේ ඔගොල්ලෝ අපේක්ෂා කරන්නේ ජනබලයක් නැති රනිල් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා ඔගොල්ලෝ කල්පනා කරන්නේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවේ බලය රැකගන්නේ කොහොමද කියලා ඔගොල්ලෝ අපේක්ෂා කරන්නේ මේ රටේ උන්නතිය වෙනුවට මේ රට වෙනුවෙන් කෑ ගහන මිනිස්සු ටික කොහොමද සිරගත කරන්නේ කියලා ඔගොල්ලෝ කල්පනා කරන්නේ මේ රටේ වෘත්තීය සමිති තමගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගෙන ඒ වෘත්තීය සමිති ටික මර්ධනය කරන්නේ කොහොමද කියලා ඔගොල්ලෝ කල්පනා කරන්නේ තමන්ගේ මතයට පටහැනිව මේ සැබෑ తත්වය රටට ලෝකෙට හෙළිදරව් කරන ජනමාධ්‍ය ආයතන ටික කොහොමද මර්ධනය කරන්න කියලා. ඔයගොල්ලන්ට ඒකට තමයි මේත් වගේ ත්‍රස්ත විරෝධී පනත් ඕන වෙලා තියෙන්නේ. අද අපිට ආරංචියක් ආවා. අපි හිතන එක ඇත්තක් වෙන්න ඇති කියලා. විජේදාස රාජපක්ෂ අධික අමාත්‍යවරයා ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවකදී තීරණය කළා තියෙනවා තව සති කීපයක් මේ ත්‍රස්ත විරෝධී පනත ගෙනේම කල් දාන්න. ඒක හොඳයි. හැබැයි අපි කියන්නේ ගේන්න මෙපා. ඕක අරගෙනවා ගෙදරම යන්න කියලා. एक तमाई मे रटट करन सेते एक तमाई मे रटट करन यहापत एक तमाई मे रटट हितकर एक देगड़ अपी एक गाई एत्त त्रस्त विरोधी पनता रटकट ओनी एक हरी अपी एतन एक गाई हैबे त्रस्त विरोधी पनत की लेक गिनल्ला एक तुले मे रटे इन समाज क्रिया कारिकयो देशपालन क्रियाधारयो वृत्तीय समिति जनमाध्य आयतन सह अनेकुत සාමාන්‍ය පුරවැසියා මර්ධනය කරන සාමාන්‍ය පුරවැසියා හිරගත කරන සාමාන්‍ය පුරවැසියා නිවාස රැසියර දාන සාමාන්‍ය පුරවැසියාගේ දේපල රාජ සන්තක් කරන ඒ කුප්ප මජර ගොන් තකතිරු වැඩේට අපි නම් ඉඩ දෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලිව අපි කියන්නට අවශ්‍යයි. ඒත් එක්කම ඊළඟ කාරණේ තමයි පාස්කු ප්‍රහාරය සහ දප්පුල ලිවේරා. දැන් मारु मातृका मेधास्थल दही अभी देख गरु अभियाचना अधिकरण नियोग की प्या दिल थी मातृता ना नियोग दिल ने हिटपु नीतिपति वर आ वत्ता नंगुड़ गन नत्ते पा ए आगे प्रकाश या गन नत्ते पा हो दही एकट ए हिटपु नीतिपति तुम्हारा पूर्ण आईतिय तीर है भाई हिटपु नीतिपति तुमो उब तुम्हारट बड़ा गुड़ा कनिष्ठ मम है भाई मैं समाज भावित तेक्क මට හිතෙන ඔබතුමාට දෙයක් කියන්න. ඔබතුමාට අල්ප මාත්‍රයක හෝ ඔබතුමාගේ අනාගතය ගැන විචිකිච්ඡාවක් සැකයක් සාංකාවක් තියෙනවා නම් මම ඔබට යෝජනා කරනවා ඒකෙන් බේරෙන්න එකම එක ක්‍රමයක් ඔබතුමාට තියෙන. ඒ තමයි අර පොලිස්පතිර දාපු පිටු 189 එක වාර්තාව ඔබතුමා ජනමාධ්‍යයට මුදාහරි. ඒක තමයි ඔබතුමාගේ ගැළවීමට තියෙන එකම සහ හොඳම විකල්පය කියලා අපි විශ්වාස කරන්නේ. ඇයි? ඇයි දැන් ඔබතුමා ගැන මෙච්චර හිර කරන්නද? ඒ වார்த்தාව ඇතුලේ ඔබතුමා ලියපු අප්සෙට් දේවල් ටිකක් තියෙන්නට ඕනේ. ඒ වார்த்தාව ඇතුලේ මේගොල්ලෝ හංගන්න හදන නම් කීපයක් ගැන ඔබතුමා සඳහන් කරලා තියෙන්නට ඕනේ. ඒ වார்த்தාව ඇතුලේ මේගොල්ලෝ රතු පළස යට සංගවන්න හදන ඒ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සිදුවීම් මාලාවේ हेलिदर वेनवाट बिय यम अवस्थानुगत सिदुवी माला वक्ति एन्न टोन अपि ओबतुमाड योजना करनवा ओबतुमा में रटट आदरे नां ओबतुमा अरं मियगिय देसी हेत्त तक गेन ओबतुमाड यंतम हो कैक्कुमाक्ति एनवा नां
ඔබතුමාගේ හදවතේ තෙතමනයක් තියෙනවා නම් අර රෙක්ටැන්ගල් අසරණ වෙලා ඉන්න 500 දෙනා ගැන ඔබතුමාගේ ඇහැට කඳුලක් එනවා නම් ඔබතුමා මේ රකට කරන්න ඕන දේ තමයි ඔය පිටු 189 එක වාර්තාව මේ ජනමාධ්‍යට මුදාහැරලා ඒක ජනගත කරන්න සමාජගත කරන්න අන්න ඊට පස්සේ අපි බලගමු වැඩේ කොයි පැත්තරද කොයි විදිහටද යන්නේ කියලා අපි එනිසා ඔබතුමාට ආරාධනා කරනවා ඔබතුමා මේ රටට ආදරය කරන මිනිස්සෙක් හැටියට හැකියාවක් තියෙනවනම් ඔය දැන් මෙච්චර කිව්වනම් මේකේ මහා කුමන්ත්‍රණයක් තිබ්බා ඒ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය කියලා ඒක වෙච්ච විදිය ගැන ඔබතුමාගේ නිරීක්ෂණ අර පිටු 189 ඇතුලේ තියෙන දැන් ඔබතුමා මේ රටට හෙළිදරව් කරන්න එහෙම නැත්නම් ඔබතුමාගේ ජීවිතය ගැන පවා අවිනිශ්චිතතාවයක් තියෙනවා මොකද නොමැරිච්ච සාරා මැරුණයි කියලා DNA වාර්තා හදපු රටක් මේක ඒ නිසා අපි ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ රටේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ බල ව්‍යාප්තිය වෙනුවෙන් තමන්ගේ බල තහවුරු කර ගැනීම වෙනුවෙන් තමන්ගේ බල කාමයේ වෙනුවෙන් ඕනෑම එකෙක්ගේ ජීවිතය ඔවුන්ට අල්ප මාත්‍රින්වත් වටින්නේ නැහැ ඒ නිසා අපි හිතනවා නීතිපති දෙපාර්තමේන්තුව තුල සැලකිලි සේවයක් කරපු නීතිපතිවරයෙක් හැටියට ඔබතුමා අපි විශ්වාස කරනවා මේ රටට ඒ ඉතිරි කාර්යයත් ඉෂ්ට කරයි කියලා මොකද සාරගේ DNA ගැන අපි දැක්ක ඊයේ පෙරේදා තව එක බහුබූතයෙක් එළියට ඇවිල්ලා ඉන්නවා නාමල් කුමාර් හැංගිලා හිටපු අපතේක් අමනේක් කාලකන්ණියෙක් නොසන්ඩාලේ මේ රට ලේවිලක් දක්වා ගෙනියන ගමනට උල්පන්දන් දීපු අසමත් ජාතියෙක් දැන් මොකද්ද කියන්නේ තර්ජනය කරන මං ජනමතේ වෙනස් කරන මට පුළුවන් මේක ටර්න් කරන්න මං ජනමතේ හදලා මං වෙන විදිහක මහමුලකාරයෙක් ගැන මං කියනවා අපි බලමුද හැප්පිලා එහෙමයි කියන්නේ අනේ පළ ඒ වතන කියා ගන්න අමාරුයි මේ මාධ්‍ය වල එකන වැඩේ මොන වහු පැටියෙද්දමු මේ රට ලේවිලක් කරන තැනකට ගිහිල්ලා ජාතිවාදයේ අවුස්සලා මේ රටේ සාමකාමීව හිටපු මිනිස්සු බෙදෙන තැනට ගිහිල්ලා ඒ ආණ්ඩුවේ ඒජන්තවරයෙක් හැටියට කටයුතු කරපු එකාට දැන් ඇඟපුරා ඉත්තෑවු දුවන්න පටන් ගන්න තියෙනවා. ඇයි? දැන් මෛත්‍රීපාල සිරිසේනගේ නම මුල්ලකට හේතු වෙලා එළියට එනවා. දැන් සුරේෂ් සලේලගේ නම එළියට එන්න පටන් අරගෙන තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂලා එළියට එන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ නම් ටික කැලැත්ති කැලැත්ති තියෙනවා. කොයි එකාගේ ඔළුවට තොප්පිය වැටෙයිද දන්නේ නැහැ. මහමුලකාරයා කිය. මේ කාරණේ සංගීත තොප්පිය වගේ. උන් එකාට කා දැන් පාස් කර කර ඉන්නවා මේ වෙලාවේ. කොයි එකාගේ ඔළුවේ මේ තොප්පිය නවතීද කියලා උන්ටම තාම ෂුවර් නැහැ. දැන් අපි මේ නාමල් කුමාරට කියන එක මේක දෙයයි. උඹ කලබල කරපු උඹ කුපිත කරපු සමාජයක් මේ රටේ තිබ්බ ඇත්ත. හැබැයි ඒක තිබ්බේ මී හරකෝ ගිය අවුරුද්දේ අප්‍රේල් 9 වෙනිදාට කලින් අප්‍රේල් 9 වෙනිදාට ඇච්චි අරගලෙත් එක්ක දැන් මේ රටේ මිනිස්සු සබුද්ධිකයි. කියන කියන දේ අහන්න ලෑස්ති නෑ. ඒ නිසා අපි නාමල් කුමාරට කියන එක මේක දෙයයි. එකම එක දෙයයි කියන්නේ. ජනමතේ වෙනස් කරන්න ජනතාව පෙළගස්සන්න ඔක්කොටම කලින් තමුන්ගේ ලයිව් එකට හම්බෙලා තියෙන කමෙන්ට්ස් ටික කියලා බලපන්. අන්න කමෙන්ට්ස් ටික බැලුවාම තේරෙයි දැන් මේ රටේ නාමල් කුමාර කියන අසමත් ජාතියට හිමි වෙලා තියෙන තැන මොකද්ද කියලා. ඒ නිසා ඉතිහාසයේ කුණුබක්කියට වැටිලා තාම කකුල් දෙක විතරක් එළිය තියාගෙන ඉන්න නාමල් කුමාර හිතන් ඉන්නවා ඌ මාර පට්ට පොරක් කියලා. ඒ නිසා එච්චර ගොබ්බ මිනිස්සු නෙමෙයි දැන් මේ වෙනකොට ඉන්නේ ජන විඥාණය ගොඩනැගිලා හමාරයි මේ වෙනකොට. ජන විඥාණය ගොඩනැගිලා හමාරයි මේ වෙනකොට. ඒ නිසා දැන් අපි කියන්නේ දැන් ඇති මේ ජාතිවාදී ඇවුස්සුවා. දැන් ඇති මේ ආගම්වාදී ඇති කරා. දැන් ඇති මිනිස්සු බේද බින්න කරා. තව මොනවද හම්බ වෙන්නේ ඔක්කරයි කියලා. වෙන්නේ හේනකට කොයිට හරි වෙලා හැංගිලා ඉන්න විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි නම් කියනවා බොහොම පැහැදිලිව මේ ජාතිවාදී ආගම්වාදී දේශපාලන මතවාදී මේ හැම බෙදුම් රේඛාවක්ම අරගලේ ඇතුලේ මැකුවා. ඒ නිසා හැමෝම එක රටක් එක ජාතියක් ශ්‍රී ලාංකික කියලා පදනමට ආවා. ඒ නිසා මේ රට දිනන්න පුළුවන්
මේ රට ගොඩනගන්න පුළුවන් ඒ පදනමින් විතරම තමයි. ඒත් එක්කම තව නාමල් කෙනෙක් එළියට බහගෙන යනවා මේ දවස්වල. ඒගොබ්බ වාහෙත් ටී-ෂර්ට් එකකට සාටකේ දාගෙන දැන් එනවා. එයයි කියනවා එයාලගේ අහිංසකකම අවතක්සේරු කරන්න එපාලු. මරුනේ. එයාලගේ අහිංසකකම අවතක්සේරු කරන්න එපාලු. මං හිතන්නේ නාමල් කියන කතාව ඇත්ත. එයාලගේ අහිංසකකම කවුරුත් අවතක්සේරු කරන්න හොඳ නැහැ. මොකද අපේ රටේ මිනිස්සු ඕනාවටත් වඩා උන්ගේ හොරකම අවතක්සේරු කරා. උන් මේ රටින් ගසා කනකොට ඒක අවතක්සේරු කරා. උන් මේ රටේ බලකාමයට ඕන ඕන විදිහට මේ රටේ සමහරක් මිනිමැරීම් සිද්ධ වෙනකොට අන්න ඒව අවතක්සේරු කරා. පාලන බලය රැකගන්න ගහපු ජඩ ගේම් අන්න අපේ මිනිස්සු අවතක්සේරු කරා. අප්පච්චියාගේ නම දාගන්න මේ රටට එක දශමකින් වැඩක් නැති දැවැන්ත මහා පරිමාණ ව්‍යාපෘති ගෙනල්ලා මේ රට බංකොලොත් කරනකොට අන්න උන්ගේ වැඩ අපේ රටේ මිනිස්සු අවතක්සේරු කරා. මේ රට ණය කන්දකින් යට කරනකොට අන්න අපේ රටේ මිනිස්සු ඒක අවතක්සේරු කරා. මේ රටට ණය පිට ණය අරගෙන ගත්ත ණය ටිකත් හොරා කනකොට අන්න අපේ රටේ මිනිස්සු ඒක අවතක්සේරු කරා. ඒ නිසා අහිංසකකම අවතක්සේරු කරලා කියනවා නම් ඒකත් ඇත්ත වෙන්නේ නැත්තමයි. ඒ නිසා අපි කියනවා ඔය බබ්බුන්ගේ අහිංසකකමයි දෙබිඩි මූණවලුයි සියල්ලක්ම මේ රටේ ඉන්න මිනිස්සු දන්නවා. ඒ නිසා නීති විද්‍යාලයේ විභාග ලියපු තැන ඉඳලා මේ වෙනකල් සියල්ල මේ රටේ මිනිස්සු නොදන්නවා නෙමෙයි කියන එක විතරක් අපි නාමල් රාජපක්ෂට මේ වෙලාවේ කියන්නට ඕනේ. නාමල් රාජපක්ෂට මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ නිසා අයිබෝම් පැහැදිලිව කියනවා. දැන් අද විමල් වීරවංශ පොතක් එලි දක්වන්න ලෑස්ති වෙලා තියෙනවා. නමවෙනිදා සැඟවුණු කතාව කියලා. නමවෙනිදා සැඟවුණු කතාව කියලා. විමල් වීරවංශගේ සැඟවිච්ච කතා බොහෝමයි. ඒ නිසා ඒ සැඟවුණු කතා ඇතුලේ අපි දන්න ප්‍රධානම දේ තමයි මේ රට අද වෙනකොට යම් බංකොලොත් භාවයකට ලක් වෙලා තියෙනවා නම් ණය උගුලකට හිර වෙලා තියෙනවා නම් අසාර්ථක රටක් වෙලා තියෙනවා නම් ඒ අසාර්ථක භාවයට සැලකිය යුතු ප්‍රමාණකින් දායක වෙච්ච ප්‍රමුඛ චරිතයක් තමයි විමල් වීරවංශ කියලා කියන්නේ. විමල් වීරවංශ කියලා කියන්නේ 2005 මහා මැතිවරණ ඉඳලා මේ රට හිඟන රටක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ පෙරමුණේ රාළ කෙනෙක් තමයි විමල් වීරවංශ කියලා කියන්නේ. ඒ නිසා අරගලය ඇතුලේ මොකක්ද උනේ කියන එක අරගලය ඇතුලේ හිටපු මිනිස්සු ටික දන්නවා. අරගලය ඇතුලේ අරගලයට වැරදුනේ කොතනද කියන එක අරගලේ ඉන්න මිනිස්සුන්ට බොහොම පැහැදිලි කියවීමක් තියෙනවා. ඒ නිසා අපි එතනින් එහාට කියන්නේ නැහැ මොකද ඉතිරි ටික පොත කියවලාම කියන එක තමයි වඩාත් හොඳ කියලා අපි විශ්වාස කරන හින්දා. ඒ නිසා හැබැයි මේ රට කාලකන්ණි මුකේට ඇද දාපු රාජපක්ෂ පරපුරත් එක්ක එකට තියලා පරද්දන්න ඕනේ, එකට තියලා දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනේ, එකට තියලා දේශපාලන වශයෙන් අපි සුන්නත් දූලි කරන්න ඕනේ. ඊළඟ චරිතය තමයි විමල් වීරවංශ කියන්නේ. ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන් පෙළ ගැහෙනවා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. රටට කරන සෙතක් හැටියට සලකලා අපි කොන්දේසි විරහිතව අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. මම විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. අද ලෝක මැලේරියා දිනය. හැබැයි මැලේරියා දිනය සමග අපට වාර්තා කරන්න වෙලා තිබුණේ ඉතාම මෑතකදී ශ්‍රී ලංකාව ඇතුළතදී මිය ගිය පළමු මැලේරියා මරණ සිද්ධ වෙනවා. අවුරුදු 14කට පස්සේ මැලේරියා රෝගී වැළඳීම නිසා ශ්‍රී ලංකාව තුළදී ශ්‍රී ලාංකිකයෙක් මිය යනවා. අපේ රට 2012 අවුරුද්දේදී මැලේරියා රෝගයෙන් තුරන් කරපු රටක් බවට පත් වෙනවා. 2016 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සම්බන්ධ ජාත්‍යන්තර සහතිකය ශ්‍රී ලංකාවට ලබා දෙනවා. හැබැයි මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කරාට ඉවත් කරාට අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන කරුණ තමයි අපේ ආසන්න රටවල් වල මැලේරියා රෝගී තත්ත්වය තීරණ නිසා අඛණ්ඩවම මේ රටේ ජනතාව මැලේරියා රෝගී තත්ත්වය ගැන දැනුවත්ව සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. එක පැත්තකින් ශ්‍රී ලාංකිකයන් විදිහට ඔබ අපේ රටේ ඉඳලා මැලේරියා රෝගය බහුල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන රටවල් වල සංචාරය කරනවා නම් නියමිත පරිදි සෞඛ්‍ය අධිකාරී කාර්යාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා සංචාරක
සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඔබ පෙළඹීමක් විය යුතුයි. මොකද හේතුව මැලේරියා රෝගය වළක්වා ගැනීම සඳහා කල් ඇතුව ලබා දෙන ඖෂධ ඔබ ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ මැලේරියා රෝගය බහුල වශයෙන් ව්‍යාප්ත තිබිච්ච අප්‍රිකානු ගානා ටැන්සානියා වෙන්න පුළුවන් අග්‍රින්දික ආසියා කලාපීය සමහර මැද පෙරදිග ඇමරිකානු රටවල සංචාරය කළා නැවත ශ්‍රී ලංකාවට පැමිණියාට පසුව ඔබේ ශරීරයේ තුලින් යම් විදියකට සැකකටයුතු රෝග ලක්ෂණ මතුවෙනවා නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා නැත්නම් සෞඛ්‍යාධිකාරීවරයා හරහා අදාළ පරීක්ෂණ ලක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මේ මෑතකදී සිදුවෙච්ච මැලේරියා මරණය සම්බන්ධව මාධ්‍යවල වාර්තා වන විදියට අදාළ රෝගයෙන් පිළිච්ච පුද්ගලයා නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමක් සිදු නොකළ බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මැලේරියාව පැතිරලා පවතින රටකට ඔබ සංචාරය කරනවා නම් කෙටිකාලිනව දිගුකාලින සංචාරය කරනවා නම් මැලේරියා රෝගය වළක්වා ගැනීම සඳහා පවතින ඖෂධ ලබා ගැනීම කියන මැලේරියා ප්‍රොෆිලැක්සිස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අනික් පැත්තෙන් ඔබ එවැනි රටක ඉඳලා යලි ශ්‍රී ලංකාවට පැමිණියා නම් ඔබ හරහා ඔබේ ගෙදර පවුලේ ඥාතීන්ට ඔබ ජීවත් වෙන ගමේ නගරේ ඔබ රැකියා කරන ස්ථානයේ පුද්ගලයන්ට මැලේරියා පරපෝෂිතයා ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද අපේ රට මැලේරියා රෝගය තුරන් කරාට මැලේරියාව බෝ කරන මැලේරියා පරපෝෂිතයා එක පුද්ගලයෙකුගේ තවත් පුද්ගලයෙකුට ගමන් කිරීමට උපකාරී වන මැලේරියා මදුරුවා අපේ රටේ සක්‍රියව සිටිනවා. ඒ නිසා ඔබ මේ කරුණු ගැන දැනුවත් විය යුතුයි. මොකද අපි දන්නවා ලෝකයේ සෞඛ්‍ය පද්ධතිය දියුණු වෙනකොට වෙනස් වෙනකොට අපි කලින් කිව්වේ හැමතිස්සෙම සෞඛ්‍ය සම්බන්ධ වගකීම සෞඛ්‍ය අංශවලට තියෙනවා කියලා. හැබැයි මේ වෙන විට අපි සමාජ සවි බල ගැනීම සඳහා පුද්ගල සවි බල ගැනීම හරහා පුද්ගලයන් තමාගේ සෞඛ්‍ය ගැන තියෙන වගකීම සහ වගකීම ගැන විශාල අවධානයක් යොමු කළ යුතු වෙන නිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා ඔබේ සෞඛ්‍ය සම්බන්ධව. ඒ වගේම තමයි ඔබ දන්නවා දෙක පැත්තකින් මැලේරියාව සම්බන්ධ කනගාටුදායක ප්‍රවෘත්ති වාර්තා වෙනවා. අනික් පැත්තෙන් අවුරුදු 6කට පස්සේ ලංකාව තුළ වැඩියෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අවධානම ගැන දැන් අනුතුරු ඇඟීම් තියෙනවා. ඒකට හේතුව තමයි 2017 අවුරුද්දේ අතිවිශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීමට බලපාපු තුන්වන කාඩේ ඩෙංගු වෛරසය නැවතත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන නිසා පසුගිය අවුරුදු වලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කැපිපෙන වැඩිවීමක් අඩු කාල සීමාවකදී පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල සඳහන් වෙනවා. ඒතර එක පැත්තකින් ඩෙංගු රෝගය වැඩි වර්ධනය වෙනවා. ඒතර ඩෙංගු රෝගය වැඩි වර්ධනය වෙනවා. අනික් පැත්තෙන් අධික උෂ්ණත්වය රටේ පවතිනවා. ඒ වගේම තමයි ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩේ වෛරස පැතිර යාමක් සිද්ධ වෙනවා. ඒතර මේ වගේ ඩෙංගු ඉන්ෆ්ලුවෙන්සා ඒ වගේම තමයි වෛරස විවිධ වෛරස කාණ්ඩ පැතිර යාමත් එක්ක සමාජයේ ජීවත් වෙන දරුවන් ගර්භණී මවරුන් වැඩිහිටියන් සහ තරුණ කණ්ඩායම් වල ප්‍රතිශක්තිකරණය වුණ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර මේ වගේ ප්‍රතිශක්තිකරණය වුණ වෙච්ච අවස්ථාවකදී අර අපි මා කලින් සඳහන් කරපු ආකාරයට ඔබ වෙන මැලේරියාව තිබිච්ච රටක සංචාරය කළා ලංකාවට ආව නම් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනකොට අර මැලේරියා පරපෝෂිතයාගේ සක්‍රියතාවය වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මෙවැනි රෝගවලට ගොදුරු වීම වැළකීම ඔබ ඉතාමත් වැදගත් වෙනවා. හේතුව තමයි ඔබේ ශරීරයේ තියෙන යටපත් වෙච්ච රෝග ඉස්මතු වෙන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන් නිසා. දැන් අපි වෘත්ති සමිති ව්‍යාපාරයක් ලෙස ඔබට මේ වගේ දැනුවත් කිරීම සිදු කරනා වගේම මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් තමයි අතිවිශාල මුදලක් සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වෙන් කරන අවස්ථාවකදී ඔවුන්ගේ වගකීම තමයි ජනතාව මේ සත්‍ය විද්‍යාත්මක කරුණු වලින් සන්නද්ධ කරන එක. ද ඔබ දන්නවා මැලේරියාව පැතිර යනවා, ඩෙංගු රෝගී තත්ත්වයේ වැඩි වර්ධනයක් තියෙනවා, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ පැතිරෙනවා, අධික උෂ්ණත්වය නිසා උෂ්ණත්වයේ ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් විජලනය සහ හෘද ආබාධ, මානසික ආතතිය, මානසික එවතම මොළයේ ආඝාත වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. අනික් පැත්තෙන් ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කරුණ තමයි මේ සියලු තත්ත්වයන්ුත් එක්ක අපි අමතක කරන්න හොඳ නෑ අපේ රට ඇතුලේ එක පැත්තකින් ඖෂධ හිඟය වැඩි වර්ධනය වීමක් සිද්ධ වෙනවා, අනික් පැත්තෙන් ඖෂධ මිල දරා ගන්න බැරි තැනකට පත්වීමක් තියෙනවා. ඒ වගේම තමයි මෑතකදී වාර්තා වුණා ආසියාවේ වැඩිම සාපේක්ෂව දියවැඩියා රෝගීන් පෙළෙන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ සුබදායක කරුණු නෙමෙයි. අපේ රටේ අති විශාල මුදලක් දියවැඩියා වැනි බෝ නොවන රෝග වළක්වා ගන්න වෙන් කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයේම පෝෂණය සම්බන්ධ අංශ ගණනාවක් තියෙනවා.
දියවැඩියා රෝගකට වෙන් වෙච්ච වෛද්‍යවරු ඉන්නවා හෝමෝන රෝග සඳහා වෙන් වෙච්ච වෛද්‍යවරු ඉන්නවා අපේ රටේ ප්‍රාදේශීය රෝහල්වල සුවදිවි සායන ක්‍රියාත්මක වෙනවා ප්‍රජා සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වෙනවා සෞඛ්‍ය වැඩිදාරි කාර්යාල හරහා දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා දැනුවත් කිරීමේ සහ ප්‍රචාරක වැඩ ක්‍රියාත්මක වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පමණක් ඊට අනුබද්ධව පෝෂණය සම්බන්ධව අංශ ගණනාවක් ක්‍රියාත්මක වෙනවා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණය සම්බන්ධ ඒකක ක්‍රියාත්මක වෙනවා එන අපට පේන දේ තමයි අපි රෝග වළක්වා ගැනීම සඳහා නැත්නම් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සඳහා අති විශාල මුදලක් වියදම් කරද්දී ඒ තත්ත්වය පරයමින් අපේ රටේ රෝහල් වලට ද්විතීයික තෘතීයික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න දියවැඩියා රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා නම් රෝහල් තුල දියවැඩියාට ගොදුරු වීම නිසා ශල්‍ය කර්මකට ලක් කරන්නේ රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා නම් දියවැඩියා රෝගයට ගොදුරු වීම නිසා අක්ෂි ශල්‍ය කර්ම කරන්න සිද්ධ වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා නම් දියවැඩියා රෝගය නිසා පාදයේ ඉවත් කරන්න සිද්ධ වෙන කකුල් කපල ඉවත් කරන්න සිද්ධ වෙන හානි වෙන නහර ආශ්‍රිත රෝග වලට ගොදුරු වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා නම් දියවැඩියා රෝගය නිසා අක්මාව නරක් වෙන වකුගඩු නරක් වෙන හෘදයට ආබාධ රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා නම් අපට කොතනක හරි තැනක වැරදිලා තියෙනවා කියලා වහා සෞඛ්‍ය විද්‍යාත්මක විගණනයක් කරන්න ඕන. එයි රෝග වළක්වා ගන්න රුපියල් බිලියන ගාණක් වියදම් කරන සෞඛ්‍ය අයවැයක රෝගයට ප්‍රතිකාර කරන්න මිලියන ගාණක් බිලියන ගාණක් ට්‍රිලියන ගාණක් වියදම් කරන්න වෙනවා නම් මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ද්විතීයික තෘතීයික සෞඛ්‍ය සේවා අතර මේ අසමතුලතාව නිර්මාණය වෙනවා නම් අපේ එක පැත්තකින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ අපට වැරදිලා තියෙන්නේ කොතනද කියලා අපි හොයලා බලන්න ඕන. ඇයි මේතරම් විශාල මුදලක් වියදම් කරද්දී අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයේ ජීවන රටාව වෙනස් කරගන්න බැරි වෙලා තියෙන්නේ? ඇයි අපි දෙන සෞඛ්‍ය පරිවිඩය ජනතාව තේරුම් ගන්න නැත්තේ? ඇයි අපි වියදම් කරන මුදල, අපි වෙන් කරන මුදල, අපි ලබා දෙන සෞඛ්‍ය ප්‍රතිපාදන මා ජනතාව කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න සූදානම් වෙලා නැත්තේ? ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන සෞඛ්‍ය පරිවිඩ වලට අහුම්කම් දෙන්න ජනතාව සූදානම් නැත්තේ? එහෙනම් ප්‍රබල වරදක්, අත්වැරද්දක්, වරදක් තේරුම් ගන්න ගත යුතු තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන බව කියවන්න සෞඛ්‍යාංශයේ දේශපාලන යාන්ත්‍රණය සහ පරිපාලන යාන්ත්‍රණය සූදානම් වෙන්න ඕන. එහෙම නැති වුණොත් අතිවිශාල ඍණ හිඟයක් යටතේ පවත්වාගෙන යන අයවැයක් ඇතුලේ වෙන් කරන මුදල් ප්‍රතිපාදන ප්‍රයෝජනට ගන්න සූදානම් නැත්නම් අපිට කියන්න තියෙන්නේ සුවපති නෙමේ භූමිපති ආවත් මේ සෞඛ්‍ය ගොඩ ගන්න බැරි වෙනවා. දූෂිත නිලධාරීන් ඉන්නවා නම් අනාගතයේ දකින්නේ නැති නිලධාරීන් ඉන්නවා නම් හරියට සෞඛ්‍ය පද්ධතිය සකස් කරන්න සූදානම් වෙන අලුත් යෝජනා සමග සෞඛ්‍ය පද්ධතිය වෙනස් කරන්න හෙට ලෝකෙට ගැලපෙන විදියට සෞඛ්‍ය පද්ධතිය සකස් කරන්න කැමති නිලධාරීන්ටගේ සහය ලැබෙන්නේ නැත්නම් යහපාලන කාලේ ඉඳලම අකණ්ඩවම වෙන දූෂිත නිලධාරීන් චෝදනා එල්ල වෙච්ච නිලධාරීන් අකණ්ඩවම ඒ බූවල්ලෙක් වගේ ජාලේ ඉන්නවනම් ආයි කියන්න තියෙන්නේ සුවපති නෙමේ භූමිපති ආවත් මේ සෞඛ්‍ය බේර ගන්න බෑ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම ජනාධිපතිවරයාට කිව්වේ ඔබ යටින් රාජ්‍ය ගිලිහි යනවා, ඔබ යටින් රජය ගිලිහි යනවා. එයි ඔබ මේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් පොදු මහ ජනතාවගේ තියෙන සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය අංශ ගැන ඔබවත් ඔබේ ඉන්න ඔය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ටත් සංවේදීභාවයක් නැහැ. ඔබට කී දෙනෙක් කැවිලා තියෙනවා කියලා තියෙනවද ඖෂධ හිඟය වැඩි වර්ධනය වෙනවා විසඳුමක් නැහැ කියලා? අද නෙමෙයි හෙට බාලගිරි දෝෂය වගේ මෙච්චර කල් මන්දපෝෂණය නැහැ කියපු සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා මන්දපෝෂණයක් තියෙනවා කියලා. ඖෂධ හිඟයක් නැහැ කියපු ඖෂධ හිඟය ගැන අපි බිල්ලම වනෝ කියපු සෞඛ්‍ය අමාත්‍යාංශය අන්න ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා අපි කිව්වට වඩා ඖෂධ හිඟේ බරපතලයි කියලා කියනවා. අපි අහන ඔය අධ්‍යක්ෂ ජෙනරාල් ලගෙන් ලේකම් ලගෙන් රෙදි ඇඳගෙනද ඔහොම කියන්නේ? අපිට කියන්නේ ඒ තමයි රෙදි ඔය කලිසම් ඔළුවෙන් ගැලවිලා යනවා. දැන් ඖෂධ හිඟය ඇති වුණේ ඇයි? ශල්‍ය කර්ම හිඟය ඇති වුණේ ඇයි? තත්ත්වෙන් බාල ඖෂධ රට ආවේ කොහොමද? ඖෂධ නියාමන අධිකාරිය අනුමැතියෙන් තොරව අනුමැතිය ප්‍රතික්ෂේප කරලා ඖෂධ රට ගෙනාවේ කවුද? මේවට අත්සන් කරේ කවුද? මග පෙන්වුවේ කවුද? අන්න දැන් ජනාධිපතිතුමාට පුළුවන් ළඟදි ගේන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ බලති විගණන පනත යටතේ ඉස්සෙල්ලම ගෙනියන්න ඕන පිරිස තමයි සෞඛ්‍ය සේවාවේ අන්තිම අවුරුදු කීපේ ඉඳපු සෞඛ්‍ය අමාත්‍යවරුත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ටිකක්. ඔබතුමා ඔය පනත ගේන්න
විකිරණ පනත ගේන්න දූෂණ විරෝධී පනත ගේන්න අපි ඉස්සෙල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ පනත සක්‍රිය කරන්න අවශ්‍ය කරන සහයෝගය දෙනවා මොකද හේතුව මේ තක්කඩි දේශපාලකින් හා තක්කඩි නිලධාරීන්ගේ ක්‍රියාකලාප නිසා දවස ගානේ මැරෙන පිළිකා රෝගීන් දියවැඩියා රෝගීන් අක්මා රෝගීන් වගේම සුළුසුළු අසනීප නිසා රෝහලට ඇවිල්ලා බෙහෙත් ටික ගන්න සාක්කුවේ සල්ලි නැතුව හැරිලා යන හැම ලෙඩෙකුගේම දුක වේදනාව ශාපයක් විදියට මේ දේශපාලනය පසුපස පැමිණිය යුතුයි. ඒ නිසා අපි අවධාරණය කරනවා රජයේ රාජ්‍ය බේරා ගන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන යාන්ත්‍රණේ සක්‍රීය මැදිහත් වීම අවශ්‍ය වෙනවා. හරියට වැඩ කරනවා නම් හරියට ගමේ මිනිස්සු ගැන හොයලා බලනවා නම් ගමේ මිනිස්සුගේ බෙහෙත් පෙත්ත ගැන හොයලා බලනවා නම් ගමේ රෝහල ගැන හොයලා බලනවා නම් මම හිතන්නේ අමුත්‍යෙන් ප්‍රතිත්‍රස්ත පනත් ගේන්න ඕන කියලා. ඒ වට විසඳුම් නැති වුණාම තමයි ඔය කොල කැලි උස්සන් එන්නේ. ඒ නිසා අපි වෘත්ති සමිති ව්‍යාපාරයක් විදිහට අපි කියන්නේ ප්‍රතිත්‍රස්ත පනත් ගේන්න කලින් ඉස්සෙල්ලා ප්‍රායෝගික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. ප්‍රායෝගික මාර්ග සලසුම ලබා දෙන්න. ප්‍රායෝගිකව ඔබේ රජයේ දේශපාලකයන්ගේ තියෙන විසඳුම් ලබා දෙන්න. අන්න ඒවා ඉස්සෙල්ලා කරන්න. හැබැයි අපිට පේන දේ තමයි මනමාලිව ලෑස්ති කරනකොට ඉස්සෙල්ලා සාරිය ඇඳලා යටහඳුන් ටික අඳිනවා වගේ යටහඳුන් ටික අඳින්න නැතුව තමයි මේ දැන් ට්‍රස්ට් පනත් ගෙනල්ලා මේ රට මර්ධනය කරන්න හදන්නේ. අපි ඒවට සම්පූර්ණයෙන් විරුද්ධත්වය පළ කරනවා. ඒ නිසා අපි වෘත්ති සමිති ව්‍යාපාරයක් ලෙස කියනවා ට්‍රස්ට් මර්ධන අනුපනත් ගේන්න කලින් කරුණාකරලා මහපොළේ ජීවත් වෙන මිනිසුන්ගේ අවම සමාජ පහසුකම් ටික අවම සුබ සාධක පහසුකම් ටික ලබා දෙන්න කියලා අපි ඉල්ලීම සිදු කරනවා. ස්තුතියි. ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.